உதய நம்ம பின்ன சாதுகாரை பார்த்தோன்ன தின்னே சந்தா ஆஜிவஷ்டம் சீல சமாதானம் பின்ச சீலும் பின்னதும் நவதரக் சாதுகாரை பார்த்தலா தும்மரக் நமஸ்காரிக்க வேண்டு புத்தன் சரணம் கச்சாமி தம்மன் சரணம் கச்சாமி சங்கன் சரணம் கச்சாமி துதியம்பி புத்தன் சரணம் கச்சாமி துதியம்பி தம்மன் சரணம் கச்சாமி துதியம்பி சங்கன் சரணம் கச்சாமி ததியம்பி புத்தன் சரணம் கச்சாமி ததியம்பி தம்மன் சரணம் கச்சாமி ததியம்பி சங்கன் சரணம் கச்சாமி சரணாகமனம் சம்புண்ணம் பாணாதி பாதா வீரமணி சிக்காபதம் சமாதியாமி அதின்னாதானா வீரமணி சிக்காபதம் சமாதியாமி காமேசு மிச்சாச்சாரா வீரமணி சிக்காபதம் சமாதியாமி முசாவாதா வீரமணி சிக்காபதம் சமாதியாமி பருசாவாச்சா வீரமணி சிக்காபதம் சமாதியாமி சம்பப்பலாபா வீரமணி சிக்காபதம் சமாதியாமி பிசுநாவாச்சா வீரமணி சிக்காபதம் சமாதியாமி மிச்சா ஆஜீவா வீரமணி சிக்காபதம் சமாதியாமி திசரணேன சத்தியம் ஆஜீவாஷ்டங்க சீலம் தம்மன் சாதுகன் சுரக்கிதம் கத்வா அப்பமாதேன சம்பாதே தப்பம் நமோ தஸ் பகவதோ அரஹதோ சம்மா சம்புத்தஸ் நமோ தஸ் பகவதோ அரஹதோ சம்மா சம்புத்தஸ் நமோ தஸ் பகவதோ அரஹதோ சம்மா சம்புத்தஸ் ஸ்ரத்தா புத்தி சம்பன்ன குசல்வர லோகவாசி சியலு பின்னதுனி லோத்துரா அம்மாமேனி அனந்த சம்மா சம்புது பியான் வான்சேலாதர அவசானேட் லோகேட் பாலுனாவு அம்மாமேனி சம்மா சம்புது கௌதம் புது பியான் வான்சி லோகேட் பால் விழா புத்த உற்பத்திய லபலா வருஷ தேதாசாய்சிய நமையாக் நிக்ம விழா தீன பினர புற பசலசக பகுதினே விதியட்ட රජයේ සම්මත නීති රීති අනුව ඒවට සම්බන්ධ වන්නා වූ ස්වාමීන් වහන්සේලා සහ ගිහි පින්වතුන්ගේ නැකත් ශාස්ත්‍රවලට අනුකූලව සකස් වෙලා තිබෙනා වූ බිනරපුර පසළොස්වක පොහොය දින විදිහට තමයි අද දිනේ නම් වෙලා තියෙන්නේ. මේ බුදු පියාණන් වහන්සේ එදා අනුදැන වදාළ ආකාරයට පොය සකස් වුණා නම් බිනරපුර පසළොස්වක පොහොය දින එදිරිලා තිබුණේ ඊයේ දිනටයි. ඒ අනුව වස්සාන ඍතුවේ පෝය හතරක් ගත වන හතරවන පෝය තමයි ඊයේ දිනට ඉදිරිලා තිබුණේ. නමුත් සම්මත වශයෙන් එක අද දිනට අරගෙන තියෙනවා. සම්මත වශයෙන් යනු වර්ෂ 2020 සැප්තැම්බර් මාසේ පළවෙනිදා
දැසන අටපමණ ආරණ ආසන වෙලා තියෙනවා ඒ පින්වත් මහත්මාත්මින් පිරිසක් යාල ආරණ සේනාසනෙ පැමිණලා මේ ස්ථානයේ අද දිනේ තමන්ගේ කාලය ගත කිරීමට උත්සාහ කරන බවටයි තොරතුරු වාර්තා වෙලා තියෙන්නේ. ඊ ආරයේ පින්නතුන් බලාපොරොත්තු වන්නේ ඒ අමාමෑණී අනන්ත සම්මා සම්බුදු පියාණන් වහන්සේලා සදාකාලිකව නිවිසන්සුනා වූ අනන්තවත් පසේබුදු පියාණන් වහන්සේලා සදාකාලිකව නිවිසන්සුනා වූ අනන්තවත් මහරහතුන් වහන්සේලා සදාකාලිකව නිවිසන්සුනා වූ නිවන තමනුත් කෙසේ හෝ මේ භවයේදී සොයාගත යුතුයි ඒ සඳහා ගමන් කළ යුතුයි ඒ තුලින් ඒ සංසාරී දුක්ඛන්දරාවේ ගෝර කතරේ කෙලවරක් නිමාවක් අවසානයක් සන්තුවන් කළ යුතුයි කියන තම තමන්ගේම චේතනා මත තම තමන්ගේම සැලසුම් මත තම තමන්ගේම වීරිය මත තම තමන් විසින්ම වෙන් කරගත්තා වූ කාල පරාජය තමයි මේ ලැබිලා තියෙන්නේ. යනු මෙවෙන්ද මේ පින්නුන් දන්නවා සංසාරයෙන් ඈතර වීම සහ සංසාරයට නැවත නැවත යොමු වීම අන්ත දෙකක් ඊ දෙක අතරමැද එකක් ඇත්තේ නැහැ. ඊ අන්ත දෙකෙන් මේ දක්වා තමන් අනන්තව සංසාරේ අනන්තව බුදුහාමුදුරු හමු වෙලා අනන්තවත් බුදුහාමුදුරු මග ඇරලා අනන්තවත් මහරහතුන් වහන්සේලා හමු වෙලා අනන්තවත් මහරහතුන් වහන්සේලා මග ඇරලා අනන්තවත් මහරහතුන් වහන්සේලා සමගම පැවිදි වෙලා අනන්තවත් මහරහතුන් වහන්සේලා සමගම භාවනා කළා අනන්තවත් මහරහතුන් වහන්සේලාගෙනුත් බණ අහලා ආවා වූ ගමනක තවත් සංදිස්ථානයක් තමයි මේ මොහොතේ ගත කරන්නේ. ඒ අනුව තමන්ට තේරුම් බේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන මම මොකද්ද කළ යුත්තේ මම මොකද්ද නොකළ යුත්තේ මම මොකද්ද කළ යුත්තේ මම මොකද්ද නොකළ යුත්තේ කියන එක. ඒක තමයි ගන්න තිබෙන්නා වූ පාඩම. සියලු බුදු පියාණන් වහන්සේලා ඔන්නේ පාඩම තමයි ලෝකයට දෙන්නේ. සියලු මහරහතුන් වහන්සේලා ඔය පාඩම තමයි ලෝකයට දෙන්නේ. පසේබුදු පියාණන් වහන්සේලාත් ඔය පාඩම ලෝකයට දෙනවා. නමුත් ඒක ලෝකයා දන්නේ නැහැ. මොකද පසේබුදු පියාණන් වහන්සේ කියන්නේ තනියම බුදු වෙලා කාටවත් ඒ ධර්මය බෙදා හදා ගන්න උත්සාහ කරන්නේ නැතුව නැත්නම් බෙදා හදා ගන්න කාර්යයට නිරතවන්නේ නැතුව පරිණවනාට පත්වන්නා වූ උත්තමයෙක් නිසා. මොකද බුදු පියාණන් වහන්සේලා එහෙම කරන්නේ නැහැ. රාතුන් වහන්සේලා එහෙම කරන්නේ නැහැ. තමන් සංසාරයෙන් ඈතර වෙනවා. තමන් සංසාරයෙන් ඈතර වෙන්න දරුවා වූ උත්සාහය ආවා වූ මාර්ගය නැවත නැවත ඒ සඳහා අවශ්‍යතාවයක් තිබෙනා වූ සිල් ලෝකයට දේශනා කරන. අන්නේම දේශනාවන්නා වූ ධර්මයක් කරා තමයි සංසාරයෙන් ඈතර වෙන්න පුළුවන් වන්නේ. මේ අවස්ථාවේදී ඔබ මේ අය දන්නා මෙවට බුද්ධෝත්පාද කාලය අවසන් වෙලා නැහැ. බුද්ධෝත්පාද කාලය අවසන් වෙන්න තවත් අවුරුදු 2391ක් තියෙනවා. ඒකට ඒ දක්වාම සම්බුද්ධ ශාසනය පවතින නිසා පසේබුදුකමක් ලබා ගන්න බෑ. පසේබුදුකමක් ලබා ගන්න බැයි නම් ලබාගත හැක්කේ අරහත් ඵලයයි. අරහත් ඵලේ ලබා ගන්න නම් බණ අහන්න සිද්ධ වෙනවා. තමන්ට ධර්මයේ ගවේෂණය කළා තමන්ට ධර්මයේ හොයා ගන්න බෑ. තමන්ට ධර්මයේ අත්දකින්න පුළුවන්. අත්දැකීමේ මාර්ගය සඳහා ගමන් කිරීමට බුදුබණ අවශ්‍ය වෙනවා. ඒ සඳහා උපදේශ අවශ්‍ය වෙනවා. ඒ සඳහා මාර්ගය පිළිබඳ පැහැදිලි තොරතුරු අවශ්‍ය වෙනවා. අන්නේ අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා තමයි මේ පින්නතුන් නැවත නැවත උත්සාහ කරන්නේ. ඊ අනුව ඒ පළවෙනි අවස්ථාවේ තමයි බණ අහන්න ඕන කියන එක බණ ඇහෙන්න ඕන කියන එක. එහෙමනම් කාටද බණ ඇහෙන්න ඕන? කවුද බණ අහන්න ඕන කියන එක තමයි ඊළඟ ප්‍රශ්නේ. කවුද බණ අහන්නේ? කාටද බණ ඇහෙන්න ඕන? එතකොට මේ අය දන්නා වූ මේ අය ක්‍රියාත්මක වන්නා වූ තත්වය තමයි මම තමයි බණ අහන්න ඕන, මට තමයි බණ ඇහෙන්න ඕන. සා බණ ඇහිමේදීම මම කියන එක්කෙනා ඉස්සරහට එනවා. මම තමයි බණ අහන්නේ, මම තමයි බණ ඇහිමේ කාර්යයට සම්බන්ධ වන්නේ, මම තමයි ඒ සඳහා මෙහෙවන්නේ, මම තමයි ඒ කාර්යයන් සියල්ලටම මෙදියත් වන්නේ කියලා.
ඒ අනුව මේ අය අද දිනේ මේ ස්ථානයට පැමිණීමට ඒ ආවා වූ සැලසුම් ටික නැවත සමාලෝචනයකට භාජනය වුණා නම් ඔයකින් තොරතුර මොනතරම් ප්‍රබලද මම මොනතරම් ශක්තිමත්ද මම මොනතරම් ධෛර්යමත්ද මම මොනතරම් වාසනාවන්තද කියන විවිධාකාර වූ මම පිළිබඳව තමන්ගේ තත්ත්වය පිළිබඳව මේ වුණිට මෙයයි දන්න මොන වැඩේ තිබ්බත් එකකටවත් මම ගියේ නැහැ ගෙදරින් කොච්චර කිව්වත් අද අහවල දේ කරන්න තියෙනවා මේ වැඩේ තියෙනවා කියලා ඒකට මම ගියෙත් නැහැ ඒ වගේම මගේ ගෙදර ඉඳලා මේ දක්වා පන්සල් 10ක් 15ක් 20ක් 25ක් පහු වෙන්නේ නැති ආරණ්‍ය සේනාසන පහු වෙන්නේ නැති භාවනා මධ්‍යස්ථාන පහු වෙන්නේ නැති සීල ව්‍යාපාර තියෙන ස්ථාන පහු වෙන්නේ නැති තවත් ඒ වගේ රාශියක් පහු කළා මම තමයි මෙතනට ආවේ මට තමයි මෙතනට එන්න උණු මම තමයි ඒ සඳහා සැලසුම් කරේ මම තමයි උදේ පාන්දරේ සඳහා අවදි උනේ මම තමයි ඇඳුම් ඇඳගත් මම තමයි පාරට පයින් ආවේ එතන ඉඳලා බස් එකේ නැක්කි ඊට පස්සේ ඇවිල්ලා ආයි බස් එකෙන් බැස්සේ ආයි ත්‍රිවිල්ලරයක් ගත්තේ නැත්නම් කාර් එකේ ආවෙන්න පුළුවන් කෝච්චි ආවෙන්න පුළුවන් බයිසිකලේ ආවෙන්න පුළුවන් කොහොම වුණත් මම කරපු දේවල් ටික අද උදේ ඉඳන් නැත්නම් මෙතනට ආපු වෙලේ ඉඳලා මේ ස්ථානෙට මේ ආකාරයට වාඩි වෙලා ඉන්න දරවව කාර්යභාරෙතු මම කොච්චර දේවල් කරාද කියලා මේ අයගේ මහල් බැලුන තීර මම මොනතරම් බලවත්ද මොනතරම් ශක්තිමත්ද මම මොනතරම් ක්‍රියාශීලීද කියලා තෝර තීර අනේක තමයි මම කියලා කිය. ඒතොර බණ ඇහිීමේ කාර්යයටත් මම තමයි සම්බන්ධ වෙන්නේ මම තමයි බණ අහන්නේ. බණ ඇහුනට පස්සේ ඊළඟට ඒ බණ වලින් කියනවා උපදේශයක් විදියට බණ අහලා විතරක් සංසාරයෙන් ඈතර වෙන අපහසුයි සංසාරයෙන් ඈතර වෙන්නම් බණ අහලා භාවනා කරන්නත් ඕන. අන්න නැවත වරක් මම ඉස්සරහට එනවා. එහෙමනම් දැන් මම බණ ඇහුවා. එහෙනම් මම දැන් මේ බණ තේරුම් ගන්න ඕන. මම මේ බණ පරීක්ෂා කරන්න ඕන. මේ බණ විමසා බලන්න ඕන. මොනවද මේ බණ වලින් කියන්නේ කියලා තේරුම් ගන්න ඕන. ඒ අරා මොකද්ද දෙන උපදේශය කියලා තේරුම් ගන්න ඕන. ඒ උපදේශය පාවිච්චි කළා. දැන් ඊළඟට මම භාවනා කරන්න ඕන. මම භාවනා කරන්න ඕනේ. මොනවද මම කරන භාවනා? මම පරියංග භාවනාවක් කරනවා. සමහර අවස්ථාවලදී තවත් අවස්ථාවලදී මම සක්මන් භාවනාවක් කරනවා. අන්න නැවත වරක් මම ඉස්සරහට එනවා. සංසාරයෙන් ඈතර වෙන්නත් ඒතකොට ඉස්සරහට එන්නේ මම තමයි. බණ අහන්නත් මමයි අවශ්‍ය වෙන්නේ. බණ අහන තැනට යන්නත් මමයි අවශ්‍ය වෙන්නේ. බණ ඇහිීමේ උපකරණ ක්‍රියාත්මක කරන්නත් මට සිද්ධ වෙනවා. ඔය ආකාරයට මම බණ අහන්නත් අවශ්‍යයි. ආපු බණ මොනවද ඒ බණේ කියවුනේ? මොනවද ඒකෙන් කරන්න කියන්නේ? කොහොමද ඒ දේ කරන්න කියන්නේ? අන්න ඒ ටිකත් මම තේරුම් ගන්න ඕන. ඒ හරහා මම ඒ බණ තේරුම් අරගෙන ඒ බණවල කියන ආකාරයට දැන් භාවනා කරන්නත් ඕන. භාවනා කරන්නේ සක්මන් භාවනාවක්. එහෙනම් සක්මන්ට යන්න ඕනේ. සක්මනේ ඉඳලා මෙන්න මෙච්චර වෙලාවක් මම දැන් සක්මන් කරන්න ඕනේ. සක්මන් කළා ඉවරලා දැන් සක්මන් කරා විනාඩි 15ක් තමයි භාගයක්. දැන් මම සක්මන නවත්තන්න ඕනේ. සක්මන් නවත්තලා මම ගිහලා ටිකක් වාඩි වෙලා ඉන්න ඕන මට ටිකක් මහන්සි. දැන් ආයි පාරක් මම තමයි මේ කාර්යයන් කරන්නේ. කරේ තියාගෙන යනවා. සියලු දේවල් ඒ වෙලාවට අවශ්‍ය සෑම දෙයක්ම අඩුවක් පාඩුවක් නැතුව සැලසුම් සහගතව කරේ තියාගෙන යන කෙනා තමයි මම. ඔන්නේ මම පාවිච්චි කළා තමයි දැන් මට සංසාරයෙන් ඈතර වෙන්න වෙලා තියෙන්නේ. මම පාවිච්චි කළා සංසාරයට යන්නත් පුළුවන්. මම පාවිච්චි කළා සංසාරයෙන් ඈතර වෙන්නත් පුළුවන්ද බැයිද කියන එක තමයි මේ පරීක්ෂා කරන්න හදන්නේ. මම සංසාරයෙන් ඈතර වෙන එක මේ ඇයිට තාම ෂුවර් එකක් නැහැ. සංසාරයට යනවා බැඳෙනවා කියන එක නම් මේ ඇයිට හොඳටම ෂුවර්. හොඳටම විශ්වාසයි. මේ පිළිබඳව සැකයක් ඇත්තෙම නැහැ. මොකද මේ අය මේ වෙනුවට දන්නවා, මේ අය මේ වෙනුවට විශ්වාස කරනවා, මේ අය මේ වෙනුවට පිළිගන්නවා. මම සංසාරේ කරපු අකුසල් නිසා තමයි, පව් කරපු නිසා තමයි මට මේ වගේ ජීවිතයක් ලැබිලා තියෙන්නේ. මම යම් යම් පින් කරපු නිසා තමයි මට මේ වගේ යම් යම් දේවල් ලැබිලා තියෙන්නේ. ඒක පිළිබඳව මේ අයගේ 100%ක විශ්වාසයක් තියෙනවා. දශමයකවත් අඩුවක් නැහැ. එහෙමනම් සංසාරයට බැඳෙනවා කියන එක, මම මැරෙනවා කියන එකත්, මම මැරිලා නැවත උපදිනවා කියන එකත් මේ අය සියලු දෙනා 100%ක්ම විශ්වාස කරන කාර්යයක්.
මේ මික්කිනක දන්නේ නැහැ හැබැයි මරණ බව මරණයි කියලා කියා හිටියට මික්කිනකක් දන්නේ නැහැ ඉපදිච්ච බව හැබැයි මම ඉපදිලා ඉන්නේ කියලාත් මෙයයි කියන්නේ එයාට තමයි මම කියලා කියන්නේ මම ඉපදිලා ඉන්නවයි කියන එක ඉපදිච්ච එක එකක් දන්නේ නැහැ මම මරණවයි කියන එකත් හැබැයි මැරෙන එක එකක්වත් මරණ මොහොතේදී දැනගන්නේ නැහැ මරුණාට පස්සේ ඒ බව දැනගන්නෙත් මැරෙන්න කලින් තමයි දැනගන්නේ මමත් මැරෙන්න පුළුවන් කියලා. වෙයි මමත් මැරෙන්න පුළුවන් කියලා කිව්වට මම මැරෙන ආකාරයට කටයුතු කරන්න කවුරුත් කැමතිත් නැහැ. මැරෙන බව දැනගෙන මරණ කෙනෙක් විදියට ජීවත් වෙන්න කවුරුවක් කැමතිත් නැහැ. හැබැයි නොමැරෙනවයි කියලා හිතාගන්නවත් නැහැ. හැබැයි ලෙඩක් හැදුනම නම් නොමැරෙන්න උත්සාහ කරනවා. ඔන්නෝ කියාගෙන ඉන්නව මම කියන එක්කෙනා හැබැයි නැවත වරක් මම කියන එක්කෙනාගේ බලතල පාවිච්චි කළාද පාවිච්චි නොකරද මත වෙන කෙනෙක්ගේ බලතල පාවිච්චි කළා වෙන කෙනෙක් කරන දයක් විදියට දන්නේ නැහැ හැබැයි මම කැමති නැති වුණාට ලෙඩ හැදෙන්න මට ලෙඩ හැදෙනවා මම කැමති භාවනා කරන්න ඒ නිසා භාවනා මධ්‍යස්ථානවල බණ අහන්න මම කැමති මම බණ අහනවා මම භාවනා කරනවා ඒ මගේ කැමැත්ත. හැබැයි ඒ අතරතුර මම දන්නේම නැහැ නායපුර වල හොටු වැක්කේ පෙරෙනවා. විවස ගන්න බෑ. භාවනා කරන්න ක්‍රමයක් නැහැ. බණ අහන්න විදියක් නැහැ. ඔක්කොම කඩාකප්පල් වෙනවා. හැබැයි ඒක මම කරයි කියලා නම් කියන්නේ නැහැ. හෙම්බිරිසාව මමයි හදාගත්තේ. මට හෙම්බිරිසාව වුණුනේ. මට මේ වෙලාවේ හෙම්බිරිසාවයි ඕන. නිසා මම හෙම්බිරිසාව හදාගත්තයි කියලා නම් ලෝකයක එකක් කියන්නේ නැහැ. හැම එකම කියන්නේ ඒකට ඒකනම් මේ කවුරු හරි යක්ෂයෙක් කරපු වැඩක්, පෙරේතෙක් කරපු වැඩක්, කුම්බාණ්ඩෙක් කරපු වැඩක්, දෙවියන් වහන්සේ කරපු වැඩක්, අල්ලපු ගෙදර තරහකාරය කරපු වැඩක්, කොඩි විනකාරය පේනකාරය කරපු වැඩක්, කට්ටඩියෙක් කරපු වැඩක්, නැත්නම් අම්මා තාත්තත් එක පොඩ්ඩක් තරහ නම් අම්මයි තාත්තයි කරපු වැඩක්, නැත්නම් ගෑණිත් එක පොඩ්ඩක් තරහ නම් ගෑණි කරපු වැඩක් මිනිහත් එක ටිකක් තරහ නම් මිනිහා කරපු වැඩක් නැත්නම් දුව පුතා කරපු එකක් ඒක අනිත් අයට දාන්න. ඒ වගේම තමයි මම ඊළඟට තියෙනවා මගේ මේ අම්මා මගේ. ඒ අම්මා ඉන්න ඕන මට ඕන විදියට. ඒ අම්මා කන්න ඕන මම කියන දේවල්. ඒ අම්මා මම කියන විදියට අඳින්න. ඒ අම්මා මගෙත් එක ජීවත් වෙන්න. ඔන්න ඊළඟට අල්ල ගන්නා වූ මගේ කැලේ මම කැලලත් එක්ක අල්ල ගන්නවා ඊළඟ කැලල මගේ කැල. හැබැයි ඒ කියන අම්මත් මගේ වුණාට මම දන්නේම නැහැ ඒ කියන අම්මත් අසනීපෙ. ඒ කියන අම්මටත් කොන්දේපන්න නැහැ කියන. නැගිටින්න බෑ කියන. ඇවිදින්න බෑ කියන. හැබැයි ඒක මගේ අම්මා කරායි කියලා බාරගන්නෙත් නැහැ. ඒක මම කරායි කියලා බාරගන්නෙත් නැහැ. ඒක මගේ අම්මා කරපු වැඩක් එහෙම නැත්නම් ඒක මම කරපු වැඩක් කියලා බාරගන්නේ නැහැ. ඒක කළා තියෙන නැවතවරක් අද්භූත සත්වේ අද්භූත දෙවි කෙනෙක් අද්භූත පෙරේතෙක් යක්ෂයෙක් කුම්බාණ්ඩේ ඒකට ඉන්න ඕන් තරම් කට්ටි දැන් යනවා දේවාලෙට දැන් බෝධි පූජා තියෙනවා දේව පූජා තියෙනවා කෝවිලට යනවා එතනත් පූජාවක් කරනවා මල් වට්ටියක් ගන්නවා එතන ගිහලා මල් පූජා තියෙනවා කැමටි උජ්ජන්නවා බුද්ධ පූජාවකුත් තියෙනවා දැන් යාඥා කරනවා මොකටද මේ මගේ අම්මගේ ලෙඩේ බේරගන්න. ඊට පස්සේ දොස්තර කෙනෙක් ළඟට යනවා උගිනු බේට්ටියක් ගන්නවා. ඌ කියන විදිහට ඒකත් ගන්නවා. බේට්ටියක් බොන්න දෙනවා. ඌ කියන විදිහට කන්නත් දෙනවා. හැබැයි අම්මගේ ලෙඩේ අඩු වෙන්නත් පුළුවන් අඩු නොවෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන්. මොන මම කියන එක්කෙනාගේ මගේ කියන එක. ඒ වගේම කියනවා මේ කාර් එක මගේ. වෙයි මගෙන් අවසර අරගෙන නැහැ පාර හිටුවම පාර එක නතර වෙනවා. මම දන්නෙත් නතර වෙලා බලනකොට මොකද කාර් එක නතර වෙලා පෙට්‍රල් නැහැ මගේ නම් එහෙම වෙන ක්‍රමයක් නැහැ මගේ නම් පෙට්‍රල් නැතත් නැත කාර් එක යන්න පුළුවන් වෙන්නු මගෙන් අහලා එන්න නැවතෙන්න එහෙම නැත්තම් මොකක් හරි කැල්ල කියයි ගැලවිලා කියයි එක නට්ටයක් අයින් වුණාම ඒක නතර වෙලා එහෙම නැත්තම් රෝදි හුලන්නේ නැහැ කියයි බෙදි මගේ එක හැබැයි එහෙම වෙන්නේ කොහොමද මගේ නම් මගේ නම් ඒක මට ඕන විදිහට තියෙන්න ඕන. මගේ වුණාට එහෙම වෙලා නැහැ. එයි මේ. දැන් ඔන්න ඊළඟට තවත් කැලලක් කෙරේ.
ඕන තැනට දාලා බලන්න ඕක මගේ කියන එක ඕන තැනට දාලා බලන්න මගේ රට මගේ ජාතිය මගේ ආගම මගේ පන්තිය මගේ කුලය මගේ වංශය ඕන තැනකට දාලා බලන්න මම කියන එකත් ඕන තැනට දාලා බලන්න දැන් ඊළඟට එනවා මම මගේ මගේ ආත්මයේ තුන්වෙනි එක මගේ ආත්මය තණ්හා මාන දිට්ටි තුනේ තුන්වෙනි එකනා මගේ ආත්මය මේක තමයි මගේ ආත්මය ඉතින් මේ ආත්මේ නම් මට මේ තිබෙන්නව ප්‍රශ්න ටික මට විසඳ ගන්න අමාරු නෑ වෙයි මේ ආත්මේදී මං ටිකක් පිං කළා දාන් ටිකක් වැඩියෙන් දීලා මල් පූජාව ටිකක් වැඩියෙන් කළා බෝධි පූජාව වැඩියෙන් තියලා ඊළඟ ආත්මය හොඳ කරගන්න මට ඕන කෙනා මේ ආත්මේ නම් මට යාළු කරගන්න බැරි වුණා යව කතා තමයි දෙන්න බැරුණා ඊළඟ ආත්මේ නම් කොහොමාරි අනේ සංසාරේ මම යාව බඳින්න ඕන යාළු කරගන්න ඕන යාව බඳින්න පුළුවන් කුලයක මම උපදින්න ඕන යාව බඳින්න පුළුවන් මට්ටමේ සල්ලි තියෙන පවුලක උපදින්න ඕන යාව බඳින්න පුළුවන් මට්ටමේ යාගේ රූප රාවණයට අදාළ මට්ටමක රූපයක් මට තියෙන්න ඕන ඔන්න ඒ ටික තමයි ඊළඟ ප්‍රාර්ථනා මගේ ආත්මය ඉස්සරහට ගෙනියන්න මම මේටි කරන්න. ඕක තමයි මේ කරන්න ආව උත්පත්ති ඉඳලා මරණ මොහොත දක්වා මේ සියලු දෙනා කරන්න ආව කාර්ය. මම මගේ මගේ ආත්මය කියලා මෙන්න මේ දේවල් මේ ආකාරයට සැලසුම් කරමින් කරගෙන යන්න උත්සාහ කරනවා. එක උත්සාහයක්වත් සාර්ථක වෙන්නේ නැහැ. හැබැයි එක උත්සාහයක්වත් සාර්ථකුන්නේ නැහැ කියලා නැවත උත්සාහ කරලා නතර කරන්නෙත් නැහැ. අසාර්ථක වෙන හැම වෙලාවකම නැවත උත්සාහ කර. කෑම ගන්න ගියත් එච්චරයි, ඇඳුම් අඳින්න ගියත් එච්චරයි, වැසිකිලි යන්න ගියත් එච්චරයි, කොයි තැන ගියත් ඕකත් බලන්න පුළුවන් මේ ආයතන පරීක්ෂා කර. කොයි දේද උත්සාහ නොකරන්නේ, කොයි උත්සාහයද සාර්ථක වෙලා අපේක්ෂිත දේ ලැබෙන්නේ, ඒ ලැබිච්ච නැති දේ නැවත ලබා ගැනීම සඳහා කවුද උත්සාහ නොකරන්නේ? මොන උත්සාහයෙන්ද නොදරන්නේ? කොයි පැතිකඩෙන්ද උත්සාහ නොකරයි ඔන්නෝක තමයි මම මගේ මගේ ආත්මය කියලා මේ සත්වෙක් විදියට මිනිස්සෙක් බාර අරගෙන ඉන්නා වූ ජීවිතය බෑ ওই ජීවිතේ ඔය ආකාරයෙන් බාරගත්තා වූ බල්ලා එහෙම නැත්නම් මදුරුවා එහෙම නැත්නම් මකුණා එහෙම නැත්නම් පිරේතයා එහෙම නැත්නම් කුම්බාණ්ඩයා යක්ෂයා දෙවියා රක්මයා ඔය එකෙක්වත් ඔය ටික ඔය විදිහට බාරගන්නේ නැහැ. බල්ලට ඔය කියන ආකාරයේ මම කියන සැලැස්මක් නැහැ. බල්ලට ඔය කියන මගේ කියන සැලැස්මකුත් නැහැ. මගේ කියන ක්‍රියාපිළිවෙලකුත් නැහැ. උඩ මගේ අම්මා කියලා එකෙක් නැහැ. උඩ මගේ ඊඩම කියලා එකක් නැහැ. මගේ කාර්යය කියලා එකක් නැහැ. මගේ ඇඳුම කියලා එකක් නැහැ. උඩ මගේ ආත්මේ මම මේ කරගන්න ඕන මම දාන් ටිකක් දෙන්න ඕන කියලා උට එහෙම එකකුත් නැහැ. මම මගේ මගේ ආත්මේ අර කියන අනිත් තිරිසන් සත්වයාට නැහැ. ඒ යක්ෂයාට ප්‍රේතයාට කුම්බාටයටත් නැහැ. යන අමනුෂ්‍යයාටත් නැහැ. දෙවියන්ට බඩක් මෙයාටත් නැහැ. ඔක තියෙන්නේ කාටද එතකොට? මනුෂ්‍යයාට. ඌ කියනවා මම මනුෂ්‍යයා. මම උසුදත්. ඒක මනුෂ්‍යයා වෙනුවෙන් සියලු සත්වයා ඉන්න ඕනේ. මනුෂ්‍යයා වෙනුවෙන් සියලු සම්පත් තියෙන්න ඕනේ. සියලු දේවල් මනුෂ්‍යයා වෙනුවෙන් තමයි දැන් පරිහරණය කරන්න යන්නේ. ඒ වෙලාවේදී අනිකුත් ගහකොළ විනාශ කරන එක ගහකොළ කපලා දාන එක නැති බංග කරන එක ඉතාම සුළු කාර්යයක්. ඒකට මොනම වටිනාකමක්වත් නැහැ. ගංගාව හාරලා හාරලා අයින් කරන දාන එක, වැල්ටි ගාරගෙන ගෙවල් හදන එක, වෙන දේවල් කරන එක මොනම ආකාරයකවත් අපරාධයක් අකුසලයක් නෙමෙයි. වරදක් නෙමෙයි. ඒ ඕන දෙයක් කරන්න පුළුවන් මොකද? මනුස්ස ජාතිය ආරක්ෂා කරගන්න, මනුස්ස ජාතිය දියුණු කරන්න, මනුස්ස ජාතිය පවත්වා ගන්න, මනුස්ස ජාතිය අවශ්‍ය කාර්යන ඉෂ්ට සිද්ධ කරගන්න. ඌ තමයි සැලැස්ම. ඌකට තමයි ආණ්ඩු තියෙන්නේ, ඌකට තමයි ආයතන තියෙන්නේ, ඒකට තමයි අමාත්‍යාංශ තියෙන්නේ, ඒකට තමයි ඇමතිවරු ඉන්නේ. ඒකට තමයි මේ සියලු දේවල් සකස් වෙලා තියෙන්නේ. ඔය කාට තමයි ඉස්පිරිතාල තියෙන්නේ, ඉස්කෝල තියෙන්නේ, පන්සල් තියෙන්නේ, පල්ලි තියෙන්නේ, කෝවිල් තියෙන්නේ. ඔය සියලු දේවල් තියෙන්නේ ඔන්න ඔය කාර්ය කරගන්න. මනුෂ්‍යයාගේ ජීවිතයේ සුභසිද්ධිය යහපත වැඩි දියුණු කරගන්න. ජීවිතය සැපවත් කරගන්න. හැබැයි මේ ලෝකේ සැපෙන් ওই විදිහට ජීවත් වෙන එකක් ඉන්නවද කියලා අහුවොත් එහෙම ඔය සඳහා වෙහෙස වෙන කණ්ඩායම අතරින් මාර්ගෙන ඉරිලා මේ වෙලෙට වාර්තා වලට අනුව නම් කියනවා බිලියන 7ක් එහෙම නැත්නම් මිලියන 7000ක් පමණ එහෙම නැත්නම් ලක්ෂ 700ක් පමණ
ලක්ෂ 700 අනේ ලක්ෂ 70000ක් පමණ මිනිස්සු ලෝකේ ඉන්නවා කියලා. එච්චර මිනිස්සු ලෝකේ ඉන්නවයි කියලා අහන එකෙන් එකෙක් ඉන්නවාද කියලා බලුවොත් ඕකෙන් ඔය සම්පූර්ණයෙන්ම සතුටවත් වෙලා මම කියන මගේ ජීවිතය ආරක්ෂා කරගෙන මගේ ජීවිතය නොමැරී තියාගන්න. ඔය ඉන්න දොස්තරලගේ එකෙන් ඇහුවොත් එහෙම නොමැරී ඉන්න දොස්තර කෙනෙක් ඉන්නවාද කියලා. ලෙඩ නොවී ඉන්න දොස්තර කෙනෙක් ඉන්නවාද කියලා. තමන්ගේ අම්මා තාත්තා ලෙඩ නොවී තියාගන්න පුළුවන් දොස්තර කෙනෙක් ඉන්නවාද කියලා. මොකද්ද හම්බෙන උත්තරය අපිට? එකෙක්වත් කියයි එකෙක්වත් නැහැ කියලා. වෙයි මිනිස්සයා ඔච්චර උත්සාහ කළා මෙච්චර හොඳ ජීවිත ගත කරන්න මෙච්චර සැපවත් ජීවිත ගත කරන්න නොමැරි මේ ජීවිතේ ගෙනියන්න. හැබැයි නොමැරි ඉන්න ලෙඩ නොවී ඉන්න වයසට නොගෙන් ඉන්න කෙස් නොපැහැෙන දත් හැලෙන්නේ නැතිව ඉන්න ඇඟ මොනවාද කියන්නේ ඒකට ඇඟ වැහැරෙනවා කිය. එහෙම එකෙක්වත් හැබැයි එහෙම එකෙක්වත් නැති ලෝකේ සියලු දෙනා උත්සාහ කරන්නේ ඒකට. සියලු දෙනා විර දරන්නේ ඒකට. අඩුවක් පාඩුවක් නැතුව එකෙක්වත් ඒකෙන් අඩු වෙන්නේ නැහැ. ගේ මට්ටමට පාරේ ඉන්න යාචකයා විතරයි කොට උත්සාහ නොකරන්නේ. උත්සාහ කරන්නේ උගේ එදා වේල සභාව ගැනීම සඳහා පමණයි. ඊට වඩා දෙයක් උත්සාහ කරන්නේ නැහැ. හැබැයි යාචකයාගෙන් තොර අනිකුත් ගමේ ඉන්නා වූ එදා වේල කන්න නැතු ඉන්නා වූ ඉතාමත් දුප්පත් කියා ගන්නා වූ මේ අයගේ වචනෙන් කියන එයා උත්සාහ කරන්නේ උදන්ටම. ඒ වගේම රටපාලනය කරන රජුරු එහෙම නැත්නම් ජනාධිපති එහෙම නැත්නම් අගමැති ඌ කරන්නේ තෝ වැඩිම තමයි. ඌටත් ඊට වඩා දෙයක් නැහැ. වැයි ඌ කියන ඌ සන්තෝෂෙන් ඉන්නවා කියලා හැබැයි බැලුවාන් පස්සේ ඌට තියෙන ලෙඩ නැ වෙන කාට. ඌට තියෙන ප්‍රශ්න නැ වෙන කාට. ඌට තියෙන බය නැ වෙන කාට. ඌට තිබෙන්නා වූ දේවල් පිළිබඳ බැලුවොත් එහෙම අර ඌ හොඳින් ඉන්නවා කියලා හිතන එකට වඩා ප්‍රශ්න කෝටි ගාණක් ඌ ළඟ තියෙනවා. ඌ මැරෙන්න මරණ මංචකේදී ඔක්කොට වඩා බයි. ඌ දන්නා ඌ කරපු අපරාධ ටික. ඌ දන්නා ඌ ජීවත් වුණු වැරදි ආකාරය. කරපු අකුසල් ටික. සා ඔන්න ඔය සංසාරේ තමයි මේ අය මේ නැවත නැවත ඉල්ලන්නේ. ඔන්න ඔය සංසාරේ ඉල්ලන එකට තමයි මේ සැලසුම් කරන්නේ. අද දිනේ මේ ස්ථාන්ට ඇවිල්ලා තින්නේ තාරන්නක් කියලා හොයාගෙන ඔන්න ඔය සැලසුමට තමයි. කියන්නේ නම් නිවන් දකින්න ආවා කියලා. කියන්න රහත් වෙන්න ආවා කියලා. කියන්නේ නම් භාවනා කරන්න ආවා කියලා. හැබැයි මම මගේ මගේ ආත්මය කියන මේ මම කියා ගන්නා වූ එක්කෙනා කවුද? මගේ කියා ගන්න දේවල් මොනවද? මගේ ආත්මය කියා ගන්නා වූ මේ අද්භූත වචනේ තේරුම මොකද්ද? උන්නෝග ගවේෂණය කරනවා නම් ඕක පරීක්ෂණය කරනවා. ඕක පරීක්ෂා කරනවා. ඔය කියන සියලු ප්‍රශ්න වලට සියලු ගැටලු වලට සියලු අපහසුතාව වලට සියලු දුක්ඛන්දරාවට විසඳුම් තියෙනවා. ඒක හරි සරලයි. ජීවත් වෙන තරම් අමාරු නෑ. ජීවිතය අතාරින්න. වෙයි මේ අය තෝරගන්නේ අමාරු එක. මිනිස්සයා කවදාවත් තෝරගන්නේ නෑ ලේසිය. මිනිස්සයා කියන්න ලේසි එක තමයි තෝරගන්නේ. දැන් මිනිස්සයා තෝරගන්නෙම අමාරුයි. ඒක නිසා තමයි නිවන තෝර නොගත්. ඒ නිසා තමයි නිවන තෝරගත්තත් නිවනට නොයන්න උත්සාහ කරන්නේ. නිවනට යන්න උත්සාහ නොකරන්නේ. නිවන තෝරගන්නේ සංසාරේ සැපවත් කරගන්න. සංසාරේ සුඛිත මුදිත කරගන්න. සංසාරය තව ටිකක් යහපත් කරගන්න. ඊයකට කොච්චර බණ කිව්වත් වැඩක් නැහැ කිසි. කොච්චර බණ කිව්වත් වැඩක් නැහැ මොකද බණ ඇහෙන්නේ මට. බණ ඇහෙන්නේ මගේ තිබෙන්නා වූ අවයව වලට මෙයයි කියන්නේ. මගේ කන්ටයි බණ ඇහෙන්නේ කියලා කියන්නේ. ඉතින් බණ ඇහෙන්නේ මගේ ආත්මෙට. තියෙනං ඒ බණ හරහාත් මම බලාපොරොත්තු වෙන්නේ මගේ ආත්මය සුඛිත මුදිත කරගන්න. ඒ සඳහා යාඥා කරනවා. මොන උත්තර තමයි තීරුම් බේරුම් කරගන්න ඕන තැන. ඔතෙන් තමයි බුදු පියාණන් වහන්සේ අපිට අවශ්‍ය වෙන්නේ. ධර්මයේ අත්‍යවශ්‍ය වෙන්නේ.
ධර්මය අත්‍යවශ්‍යෙන්නේ නොතන්දී මොකද්ද මේ ධර්මය කියලා අත්‍යවශ්‍ය වෙන්නේ මේ මම මගේ මගේ ආත්මය කියන්නේ මොකද්ද කියලා ටිකක් විමසිලිමත්ව ඊට අපි කියන විමර්ශාව කියලා විමර්ශාවෙන් පරීක්ෂා කරලා බලන්න ඕනේ. ඔන්නේ පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය තමයි අපි කියන්නේ බන ඇහෙනවා කියලා. ඔය පරීක්ෂා කිරීමේ ක්‍රියාවලියට තමයි අපි කියන්නේ භාවනා කෙරෙනවා කියලා. බන අහනවා කියලා හැම නෙමෙයි බන ඇහෙනවා කියලා. මෙතෙක් කල් කරේ බන අහන එක. සංසාරයෙන් ඈතර වෙන්න නම් බන ඇහෙන්න ඕන. මෙතෙක් කල් කරේ භාවනා කරන එක. ඒ සංසාරේ ගොඩනගන්න, සංසාරේ හදාගන්න, සංසාරේ දියුණු කරගන්න. සංසාරයෙන් ඈතර වෙන්න නම් කෙරෙන්න ඕන භාවනා කරන්න බෑ භාවනා කෙරෙන්න ඕන. භාවනා කෙරෙන්න ඕන. අන්න එතකොට තමයි කවුද මම කියන්නේ මොනවද මගේ කියන්නේ මොකටද මේ ආත්මය කියලා කියන්නේ ඔන්න ඔය තුන අත්දකින්න පුළුවන්. මම මගේ මගේ ආත්මය අත්දැකීම සඳහා කරන්නා වූ උපක්‍රම එහෙම නැත්නම් පරිශ්‍රණය තමයි අපි කියන්නේ ආර්ය පරිශ්‍රණය කියලා. ආර්ය පරිශ්‍රය. ආර්ය උත්තමයන් විසින් කරන්නා වූ පරිශ්‍රය. ආර්ය කියලා කියන්නේ සියල්ල අතෑරීමට වෙර දරලා ඒ කාර්ය නිමා වුණා වූ ඒ කාර්ය නිමාවක් අද්දුටුවා වූ උත්තමයන් තමයි අපි කියන්නේ ආර්ය උත්තමෙක් කියලා. සංසාරයෙන් එතරෙච්ච කෙනෙකුටයි කියන්නේ ආර්ය උත්තමෙක් කියලා. ආමාසෙන් සෝහන් වෙලාවත් ඉන්නු. සෝහන් වෙලා නැත්තම් ඒ ආර්ය උත්තමෙ නෙමෙයි අනාර්ය කෙනෙක්. මොන ආර්ය අනාර්ය දෙක අතර වෙනස තේරුම් ගන්න තමයි අද වගේ මේ දිනයක් මේ අයට පාවිච්චි කරන්න සිද්ධවන්නේ. වෙදී මේ කියන බණේ නොතේරෙන එකට ඉතින් මේ ආමුදුරන්න කරන්න දෙයක් නැහැ. කියන බණේ තේරුම් ගන්න උත්සාහ කරනවා නම් ඒක කරන්න වෙන්නේ අන්නාර ආකාරයට. බණ අහන්න ගියොත් මේක තේරුම් ගන්න බෑ. බණ ඇහෙන්න ඉඩ දුන්නොත් මේක තේරුම් ගන්න පුළුවන්. බණ ඇහෙන්න ඉඩ දුන්නොත් ඒ සඳහා ඉවසීමක් පුරුදු කරගන්න පුළුවන් නම් ඒ සඳහා වෙරදැරීමක් කරන්න පුළුවන් නම් අන්නේ වෙරදැරීමේ ප්‍රතිඵලයක් විදියට බණ ඇහිම ආරම්භ වුණොත් බණ ඇහිම ආරම්භ වීමේ ප්‍රතිඵලයක් විදියට ඇහෙන බණේ දෙන්නා උපදේශය තමන්ට අහුවෙන. ඒතර ඇහෙන බණේ දෙන්නා උපදේශය මිසක් අහන බණේ දෙන්නා උපදේශය නම් වැඩක් වෙන්නේ නැහැ. මේ වෙලාවෙත් මේ අයට අහන්න වෙලා තියෙන මොකද්ද? මේ අය නොදන්නා වූ භාෂාවද්ද දන්නා වූ භාෂාවද්ද? දන්නා වූ භාෂාව. එහෙනම් ඉතින් අම්මා අම්මා ආ ආ ආ අම් 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 ආ ආ අම් 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 කියලා පටන් ගත්ත දවස් ඉඳලම ඇහිති සියලු දේවල් වලනොත් සංසාරයෙන් එතර වීමට උදව්වක් ලැබිලා තියෙනවා. බෑ ඒ වයින් නම් ලැබුණේ මොකද්ද? මම විතරක් කියලා තනියෙන් හිටිය පොඩි එකාට අම්මා කියලා එක පෙන්නලා අම්මම් මම්මම් මම් කියලා අම්මම් මම්මම් මම්මම් මම් පුතේ මේ පුතාගේ අම්මා. අන්න එදාට තමයි ඌ ගහගත්තේ අනිත් පැත්තේ මොකද්ද? මගේ කෑලි. එතකන් උට මගේ එකක් තිබුණේ නැහැ. එතකන් උට තිබුණේ මොකක්ද? මම විතරයි හිටියු කියලා. ඒක ඌගේ අනුසය මට්ටමේ අපි උගේ පැවැත්ම වෙනුවෙන් උගේ ජීවිතය ගෙන යාම වෙනුවෙන් උගේ වැසිකිලි කැසිකිලි කිරීම වෙනුවෙන් ඌ මම කියන එක පාවිච්චි කරලා ගියා. මගේ කියන එකක් පිළිබඳව ඌ දැනගෙන හිටියේ නැහැ. මේ මගේ ගෙදරයි මම ඉන්නේ, මගේ අම්මා තාත්තා එක්කයි මම ඉන්නේ, මේ මගේ ඇඳ උඩයි මම ඉන්නේ. එහෙම එකක් ඌට තිබුණේ නැහැ. ඌ දන්නේ නැහැ එකක්. අන්න මගේ කියන කැලේ ඌට පැවරුවේ අම්මයි තාත්තයි තමයි බලෙන් පළමුවෙන්ම. ඊට පස්සේ ගුරුවරු වැඩි හිටියෝ සියලු දෙනා එකතු වෙලා පවරවා ඌදේ. ඔකට තමයි භාෂාව කියලා කියන්නේ. නම් මේ වෙලාවේ මේ බණ අහනවා නම් කවුරු හරි අහන්න වෙන්නේත් භාෂාව. හැබැයි ඇහෙනවා නම් ඇහෙන්නේ භාෂාවෙන් යාගේ දෙයක්. අහන එකයි ඇහෙන එකයි අතර වෙනසක්. ඒතර භාෂාවක් අහන්න නම් බණ විතරක් නෙමෙයි සින්දු ඇව්වත් භාෂාවක් තියෙනවා. කවියක් ඇව්වත් භාෂාවක් තියෙනවා. විරිඳු වලත් භාෂාවක් තියෙනවා.
පත්තරේ කියෙව්වත් පොතක් කියෙව්වත් නවකතාවක් කියෙව්වත් භාෂාවක් තියෙනවා. කාගෙත් එක්ක හරි කතා කරගෙන හිටියත් භාෂාවක් තියෙනවා. භාෂාවක් නැති වෙලාවක් මේ ආයතන දවසේ හොයා ගන්න පුළුවන් නම් උත්සාහ කළ බලන්න පුළුවන්ද කියලා. තනියෙන් හිටියත් කතා බහ නොකර හිටියත් පත්තරේ කතේ නැතුව හිටියත් ටීවී එක ඉස්සරහ නොහිටියත් තමන් මොනවද කරන්න කියලා බලන්න. භාෂාවක් කරන සටනක්ද වෙන දෙයක්ද තියෙන කියලා බලන්න. තනියෙන් ඉන්න වෙලාවටත් වෙන්නේ ඒක. සිතිවිල්ලක් කියන්නේ භාෂාව. තමන් දන්නා වූ භාෂාවෙන් මිස මේ ඇයට ජපන් භාෂාවෙන් ප්‍රංශ භාෂාවෙන් වෙනත් භාෂාවෙන් අප ඉතිෝපියානු භාෂාවෙන් මේ ඇයට සිතිවිලි එන්නේ නැහැ. එහෙමයි නැහැ සමහර ඉන්නත් පුළුවන්. සිතිවිල්ලක් කියලා ආවත් බල්ලෙක් බිරුවා කියලා ආවත් වානේ හොන් ගැව කියලා ආවත් ඊ ඇවිල්ලා තියෙන සියල්ල මොනවාද? භාෂාව, ව්‍යාකරණ, අකුරු ටිකක් එකතු වෙච්ච වචන, වචන ටිකක් එකතු වුණා වූ වාක්‍ය. එතනින් එහාට ගිය දෙයක් ඒක ඇතුලේ නෑ. බණ අහනවා නම් ඒ අහන්න වෙන්නේ ඔය ටිකම තමයි. ඔන්නෝක බණ ඇහිීම සහ බණ අහනවා කියන එක. ඒකට ඇසෙන්න ඉඩ දුන්නා නම් ওই ප්‍රශ්නේ විසදේ. නොතන තමයි බුදුවන අවශ්‍යයි. ඊළඟ තමයි අනිත් එක භාවනාව. භාවනා කරන්න ගියා නම් නැවත වරක් කරන්න වෙන්නේ අරක තමයි. මොකද්ද? භාෂාවක් එක්ක සටන් කරන්න. ව්‍යාකරණ හසුරවන්නයි තියෙන්නේ. භාවනා කරන්න ගියා. මේ අය කරනවා සාමාන්‍ය ලෝකයාම දෙන්නා ආනාපානසති භාවනා කියන්නේ ව්‍යාකරණ හැසිරීම. පටලවලා හරි කරන්නේ ඒක. ඒතර ඔන්න ඔය භාෂාවක් ඉගෙන ගන්න, භාෂාවක් හසුරවන්න, භාෂාවකින් තමන්ගේ දැනුම වැඩි කරගන්න නම් මේ ආරණ්‍ය සේනාසනයේ පැමිණීමේ වැඩක් වෙන්නේ නැහැ. මෙතන මේ අයගේ දැනුම වැඩි කරන තැනක් නෙමෙයි. ඊගෙට ස්ථාන දහස් ගාණක් දසදහස් ගාණක් ලංකාව ඇතුළෙත් ඇති. ලෝකයේ තිය උන්තර. හැබැයි මෙතනින් අවශ්‍ය වෙනවා නම් අවශ්‍ය වෙන්නේ ඔන්න ඔය භාෂාව වර්ධනය කර ගැනීම පැත්තකින් තියලා, ව්‍යාකරණ සකස් කිරීම පැත්තකින් තියලා, තමන්ගේ දැනුම වැඩි කිරීම පැත්තකින් තියලා මේක උඩුගම් බලා යාමක් වෙන්න ඕන. අනිත් පැත්ත හැරෙන්න ඕන. දැන් මෙතනින් උත්සාහ කරන්න ඕන මොකටද? දැනුම වැඩි කර ගැනීමට නෙමෙයි, දැනට තමන් ළඟ තිබෙන්නා වූ දැනුම ඉවත් කර ගැනීම. නොලෙජ් එක අයින් කරගන්නයි උත්සාහ කරන්නේ. තමන්ගේ මේ වෙනුවට එකතු කරලා තිබෙන්නා වූ භාෂාමය දැනීම. ව්‍යාකරණමය දැනීම. දැන උගද්දේ කියලා කියන්නේ අපි. මේ කියන්නේ අපි හරි දැන උගත්තු කියලානේ. ඉස්කෝලේ නොගිය වයසක එකක් කියන්නේ දැන උගත් කියලානේ. ඉස්කෝලේ ගිය පොඩි එකා දැන උගත් නැහැනේ එයත් එක්ක සාපේක්ෂව බලනකොට. ඉගෙන තත්ත්වේ. මේ පොඩි එකා පොඩි කාලේදී මේ අය දන්නවා. අවුරුදු දෙකේ තුනේ පොඩියුන් මේ අය මේ වුණ දකින්න ඕන්තර. නාලිකාවල කවුරුවත් කියලා දෙන්නේ නැතුව, කවුරුවත් කරන දෙයක් බලන්නේ නැතුව, දකින්න නැතුව, හැබැයි කාටවත් නොතේරෙන ආකාරයේ, කාටවත් කරන්න බැරි ආකාරයේ නැටුම් නටනවා, ඩාන්ස් කරනවා. අවුරුදු දෙකේ තුනේ පොඩි අය මේ අය දන්නවා මේ දවස්වල මේ නාලිකාව වැඩිපුර තියෙන නිසා. හැබැයි ඒ පොඩි එකාට වචන දෙකක් කිව්වොත් ඒ වචන දෙක මතක තබා ගැනීම හැකියාවක් නැහැ. හැබැයි මේ අය දන්නවා අවුරුදු දෙකේ තුනේ පොඩි එකා සමහරලාවට සින්දුවක් මුළුමනින්ම කටපාඩමින් කියවනවා හරියට ශ්‍රුතියට, හරියට සංගීත භාණ්ඩවලට අදාළ විදියට හරියටම සින්දුව කියවන පොඩි උන් මේ අය දකින අවුරුදු දෙකේ තුනේ හතරේ පහේ. කාගෙන්වත් සින්දු අහලවත් ඉගෙනගෙනවත් නෙමෙයි. ඒ සින්දු ඇහිවීම පමණයි ආරම්භය. බෑවුට දුන්නොත් එම් පොතක් පාඩම් කරන්න කියලා ඒ පොතේ තිබෙන වාක්‍ය දෙක පාඩම් කරගන්න උට දවස් දෙකක් තුනක් සමහරට යන්න පුළුවන්. දවස් දෙක තුනක් උට ඒක පාඩම් නොහිටින්න පුළුවන්. ඒ නිසා මේ අය මේ දැනීම කියන එක මේ භවයේදී ඉපදුණු දවසේ ඉඳලා, නැත්නම් මේ භවයේදී කතා බහ කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා, නැත්නම් මේ භවයේදී ඉස්කෝලේ යන පටන් ගත්ත දවසේ ඉඳලා එකතු කරගත්ත එකද නැහැ. මේ දැනීම කියන එක සංසාරේ පුරාවට එකතු වෙලා තියෙන එකක් තමයි. ඒ දැනීම පාවිච්චි කළ තමයි මකුලුව මකුණු දැල බඳි. ඌට කවුරුත් උගන්වලා නැහැ මකුණු දැල බඳි.
මකුළුදල බැඳලා ඒකේ රැකලා ඉඳලා උගේ ආහාර වේල හොයාගන්න කොයි විශ්වවිද්‍යාල දුට උගන්වලද කොයි අම්මා තාත්තාද කියා දීලති කොයි ගුරුවරයාද කියා දීලති ගෙම්බට පැන පැන යන කවුද කියලා දීලති මාළුවට පීනන කවුද කියලා දීලති අලියට හොඬ වැලේ පාවිච්චි කරලා ඉන්න ඔය බර වැඩ කරන්න කවුද කියලා දීලති එහෙමනම් මේ යන්ත්‍ර සූත්‍ර හදලා දෙන්නේ තේව පාවිච්චි කරලා කාර් එක හදලා දෙන්නේ ඔය සිව්පා සත්‍ය පාවිච්චි කරලා කාර් එක ස්ට්‍රක්චර් එක ඒකයි ඔය JCB මැෂින් එක හදලා දෙන්නේ අලියා පාවිච්චි කරලා අලියාගේ සන්‍යුති අලියාගේ ක්‍රියාකාරීත්වය තමයි ඒක ඇතුළත තියෙන්නේ තොර ඒවා අලියා රන් ආවේ කායන්වත් අහලා එවන්ත අලියාට කවුරුවක් කියා දීලා විශ්වවිද්‍යාලය ඉගෙනගෙන නෙමෙයි පොඩි එකා උත්පත්ති දවසේම අම්මගේ කිරිබිවේ කවුරක් කියා දීලා නෙමෙයි. එනං ඌට ඒ දැනුම තිබ්බා. බැල්ලිගේ ඉන්න බඩු පැටියට උපන් දවසේම බැල්ලිගෙන් කිරි බොන්න දැනීම තිබ්බා. තොර ඔය සියලු සත්ත්ව ආරම්භ බලන්නේ නම් මිනිස්යාට තිබෙන්නා වූ ආකාරයේ ඒ දැනීමේ සත්වින්ටත් තියෙනවා. එහෙමනම් ඒ දැනීම තමයි අපි නැවත නැවත ප්‍රගුණ කරනවායි කියලා කියන්නේ ඒ දැනීම තමයි අපි නැවත නැවත මොට කරන්නේ හැබැයි ප්‍රගුණ කරනවායි කියලා කරන්නේ මොට කරන එකයි මේ භාෂාව පාවිච්චි කරලා. උනේ භාෂාව හැසිරීම තමයි සංසාරයෙන් ඈතර වෙන්න නම් මේ ඇයිට පරිහරණයට භාජනය කළින් සිද්ධ වෙන්න. භාෂාව හැසිරවීම පරිහරණය කරන්න සිද්ධ වෙනවා මම මගේ මගේ ආත්මය කියන මේ තණ්හාමාන දිට්ඨි තුන අත්දකින්න අවබෝධ කරගන්න. නැති කළ හැකි දේවල් නෙමෙයි ඒවා. මම මගේ මගේ ආත්මය රහතුන් වහන්සේ නැති කළා නෙමෙයි තියෙන අවබෝධ කරගෙනයි තියෙන්නේ. මම ක්‍රියාත්මක වන්නේ නැහැ රහතුන් වහන්සේගේ තුල මගේ කියලා දෙයක් ක්‍රියාත්මක වන්නේ නැහැ. මගේ ආත්මය කියලා දෙයක් නැහැ. මොකද රහතුන් වහන්සේ ඒ මොහොතේ ජීවත් වෙනවා පමණයි. මොහොතවල් දෙකක් එකට එකතු වීමක් නැති තැනයි රහත් කියලා කියන්නේ. මේ ලෝකෙ මොහොතවල දෙයක් එකට එකතු වීමක් නැහැ. ඒ දෙක එකිනෙකට ස්වාධීනයි. මගේ කියලා අයිතියක් තියෙනනම් එහෙම ස්වාධීන නොවු පරාධීන දෙයක් තියෙන්න ඕනේ. මගේ අම්මා වෙන්න නම් පරාධීන එකක් වෙන්න ඕනේ. ස්වාධීන නම් මගේ වෙන්න විදියක් නැහැ. ස්වාධීන නම් එතන ලෙඩක් රෝගයක් හැදෙන ක්‍රමයක් නැහැ. ලෙඩ රෝගයක් හැදෙන්නත් මොහොතවල් දෙකක් එකට එකතු වෙන්න ඕනේ. චිත්තක්ෂණ දෙයක් එකට එකතු වෙනවා. සම්මුතික වශයෙන් මේක දිහා බලලා හරියන්නේ නැහැ. මේ ආමුදුරු ගියයි මේ ආමුදුරන්ට පිස්සු මුලේ නරක් කියලා කිය. මේ ඉහ බණ ඇහෙන සීළු දිනාටම මේ වෙලාවේ තියෙන ලෙඩ රාසියක්. එකක් දෙකක් නෙමෙයි. කියයි මූට පිස්සුවෙන් මූ කියවන ලෙඩ හැදෙන්නේ නැයි කිය. මේ සම්මුතිය නෙමෙයි අපි පරීක්ෂාවට භාජනය කරන්නේ. ඒක තේරුම් ගන්න ඕනේ. මේ සම්මුතිය පරීක්ෂාවට භාජනය කරනවා කියලා හිතාගෙන ඉඳා මේ අය භාවනා කරනවා. ඒක තමයි භාෂාව නැවතනත් හොයන්නේ. සම්මුතිය පරීක්ෂා කළා සංසාරෙන් ඈතර වෙන්න බෑ. සම්මුතියෙන් පරීක්ෂා කිරීමෙන් යහපැති ගියා වූ මොකද්ද පරීක්ෂා කරන්න ඕන විසම්මුතියයි පරීක්ෂා කරන්න විසම්මුතිය පරීක්ෂා කරන්න මොකද විසම්මුතිය කිය විසම්මුතිය කියලා කියන්නේ කොහෙන්වත් එකතු වෙච්ච තොරතුරක් මත පදනම් නොවූ කියන එක කායන්වත් ලැබුණු උපදේශයක් මත පදනම් නොවූ කියන එක කවුරුවත් කියා දුන්න දෙයක් මත තිබෙන දෙයක් නෙමෙයි කියන එක අන්නේකට තමයි අපි කියන්නේ අත්දැකීමක් කියලා. විසම්මුතිය කියලා කියන්නේ අත්දැකීම. එහෙනම් අපි බණ අහන්න ඕන මොකටද? බණ අහන්න ඕන අත්දකින්නයි. භාවනා කරන්න ඕන මොකටද? අත්දකින්නයි. එහෙනම් අත්දකින්න නම් බණ අහලා හරියන්නේ නැහැ, බණ ඇහෙන්න ඕනේ. අත්දකින්න නම් භාවනා කරලා හරියන්නේ නැහැ, භාවනා කෙරෙන්න ඕනේ. ඒක භාවනා කෙරෙන්න නම් භාවනා කරන එක්කෙනා එතනින් පොඩ්ඩක් පැත්තකට වෙන්න. එනම් භාවනා කරන්න නම් එක්කෙනෙක් ඉන්න ඕනේ භාවනා කෙරෙන්න නම් එක්කෙනෙක් සිටිය යුතු නැහැ අන්න එක්කෙනෙක් නොසිටිය යුතු තැනට අපි දැන් ආදේශ කරනවා ඒ වෙනුවෙන් එක්කෙනෙක් භාවනා කෙරෙන්න නම් අපි ආදේශ කරනවා කෙනෙක්ව අන්නේ ආදේශණයට තමයි අපි කියන්නේ කමඨහනක් කියලා භාවනා කිරීමට තමන් වෙනුවට
මම වෙනුවට මගේ වෙනුවට මගේ ආත්මය වෙනුවට ආදේශනය කරන ආදේශකයට තමයි අපි කියන්නේ කමඨහනක් කිය. එනම් භාවනා කෙරෙන නම් අපි ඉඩ දෙන්න ඕන කාටද? කමඨහන්ටයි ඉඩ දෙන්න. කමඨහන්ට පමණක් ඉඩ දුන්නා නම් අන්න එතන සිද්ධ වෙනවා භාවනාවක්. කමඨහන්ට පමණක් ඉඩ දීලා ධර්මශ්‍රවණයකට සම්බන්ධ වුණා නම් එතන සිද්ධ වෙනවා මොකද්ද? ධර්මශ්‍රවණයක්, බණ ඇසීමක්. බණ ඇසීම, ඇහෙනවා. ඇයි? කමඨහන දීලා තියෙනවා බණ ඇහිීමේ කාර්යයට තියෙන බාධා සියල්ල නතර කිරීම සඳහා. කමඨහනෙන් කරන්න මොකද්ද එතකොට? බණ අහන එක නෙමෙයි, බණ අහන එකට තිබෙනා වූ බාධාවන් සියල්ලට පිළිතුරක් තමයි කමඨහනෙන් දෙන්නේ. ඒකට බණ ඇහෙන්න තියෙන බාධාවල් ටික නතර කරාට පස්සේ බණ ඇහිීමට ගැටලුවක් ඇත්තේ නෑ. අන්න එතන බණ ඇහි. උකට තමයි කියන්නේ යෝනිසෝ මනසිකාරයෙන් බණ ඇහෙනවා කියලා. උදායි යෝනිසෝ මනසිකාර. ඔ කමඨහනක් තමන් ළඟ තියෙනවා නම්, කමඨහන්ට තමන් ඉඩ දීලා තියෙනවා නම්, අනුබල දීලා තියෙනවා නම්, කමඨහන්ට තමන් ආදරය කරනවා නම්, ප්‍රේම කරනවා නම්, අන්න ඒ තැනත්තාට පුළුවන් සංසාරයෙන් ඈතර වෙන්න. කමඨහන්ට ප්‍රේම නොකර, කමඨහන්ට ආදරය නොකර, කමඨහන්ට මෛත්‍රී නොකර, කමඨහන්ට කරුණාව නොදා, කමඨහන්ට මුද්‍රාව නොදා, කමඨහන්ට උපේක්ෂාව නොදා වෙන මොනව කරන්න ගියත් සංසාරයෙන් ඈතර වෙන්න බෑ. මොනව කරත් යන්නේ කොහෙද? සංසාරෙට. සංසාරයට යන දඟලන්න අවශ්‍ය නැහැ නේ. දඟලනවට දන්නවනේ. භාවනා කරයි කියලා දඟලුවාට සිදු වෙනගත්තයි කියලා, දඟලුවාට සිරි දියන්දයි කියලා දැනගත්ත දඟලුවාට සංසාරය හැදෙන එකේ ඒව නොකර හිටියයි කියලා හැදෙන සංසාරය අතරයි ලොකු වෙනසක් නැහැ. දානේ දීලා හැදෙන සංසාරෙත් එකයි, දානේ නොදී හැදෙන සංසාරෙත් එකයි, මල් පූජා කළ හැදෙන සංසාරෙත් එකයි, මල් පූජා නොකර හැදෙන සංසාරෙත් එකයි. සංසාරික උත්පත්ති. මල් පූජා කරත් යන්නේ උත්පත්තියටයි, මල් පූජා නොකරන එකත් යන්නේ උත්පත්තියටයි, දානේ දෙන එකත් යන්නේ උත්පත්තියටයි, දානේ නොදෙන එකත් යන්නේ උත්පත්තියටයි. ඒ නිසා බල්ලි පැටියට කිරි නොදුන්නට බලු පෙටියට කිරි ලැබෙන වගේ තමයි. ඒක ධර්මතාවය. ඉතින් ධර්මතාවයේ ක්‍රියාත්මක වෙන දැන අපිට ඒවා කළා නවත්තන්නත් බෑ, නොකර නවත්තන්නත් බෑ, කිරීම නතර කළා නවත්තන්නත් බෑ. අපිට පුළුවන් එනං සංසාරය හදන එක නෙමෙයි කරනවා නම් කරන්න තියෙන්නේ මොකද්ද? මැදිහත් වෙලා කරනවා නම් මොකද කරන්න තියෙන්නේ? සංසාරයෙන් එළියට යන එක. සා මම අකමැති රෝගේ මට හැදෙන එක නවත්තන්න මොන උපක්‍රම දැම්මත් බෑ. මට අකමැති දේ, එහෙම මම කැමති දේ මගෙන් අහිමිවම වළක්වන්න මොන උපක්‍රම දැම්මත් බෑ. මම අකමැති දේ මගේ ළඟට එීම, මගේ කියා ගැනීමට සිදුවීම වළක්වන්න මොන උපක්‍රම දැම්මත් බෑ. හැබැයි එකක් කරන්න පුළුවන් මොකද්ද? මම අකමැති දේවලුත් මම කැමති දේවලුත් දෙකම සමානව සලකලා ඒ දෙකෙන්ම ඉවත් වීමේ කාර්ය කරන්න පුළුවන් උපක්‍රමයක් දාලා, අන්නේ දාන උපක්‍රමය තමයි මොකද්ද? බණ ඇහෙනවා කියන උපක්‍රමයයි භාවනා කෙරෙනවා කියන උපක්‍රමයයි. ඒකට මේ උපක්‍රම දෙකටම අත්‍යවශ්‍යයි මොකද්ද? කමඨහනක් දාලා ලෙඩ රෝග නතර කරන්න බෑ. හැබැයි නැවත ලෙඩ රෝග හැදෙන උත්පත්තියකට යන්නේ නතර ගන්න. තමයි දන්නවා බුදුහාමුදුරන්ටත් ලිඩ රෝග තිබුණා කියලා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ රහත් වෙලත්, අග්‍ර රහතුන් වහන්සේගේ දෙවනි තැන ඉඳලත් හැබැයි හොරුන්ගෙන් මිනිසුන්ගෙන් ගුටි කාලා ශරීරයේ කෑලි කෑලි වලට කැඩිලා තමයි මරණය සිද්ධ වුණේ. නැත්නම් පරිනිර්වාණයට පත් වෙන්නේ සිද්ධ වුණා. ඒකට සාක්ෂි ඕන් තරම් මේ අහලා තියෙනවා.
රහත් වෙච්ච අඟුලිමාලට රහත් වුණාට පස්සේ එච්චර ගැරළු දුවේ නෑ. හැබැයි රහත් වෙන කලින් 999ක් ගණන් කළා මරණ සිද්ධු. ගණන් නොකර උමර ගණන් නොකර මරපු ගාන එයා දන්නෙත් නෑ දහස් ගාන. ඒ නිසා සංසාරයෙන් එතර වෙන ගණාට කරන් තින්නේ දැන්ද මේ ඇවිල්ලා තිබෙනා වූ ශරීරයට හැදෙන ලෙඩ රෝග නතර කරන්න උත්සාහ කරන එක නෙමෙයි. මේකට තව ටිකක් කැම දීලා මේක සැපවත් කරන්න උත්සාහ කරන එක නෙමෙයි. එහෙම නැත්නම් මේක තව තවත් යම් යම් දේවල් වලින් සුවපහසු කරන්න උත්සාහ කරන නෙමෙයි. යාඩ කරන් තියෙන්නේ මොකද්ද? මේ උත්සාහ කරාට එකක්වත් කෙරෙන්නේ නැහැ. කොච්චර උත්සාහ කරත් තමන්ට ඕන දේ ලබා ගන්න මේ ලෝක ක්‍රමයක් නැහැ. එහෙම ධර්මතාවයක් ලෝකේ තුල නැහැ. ලෝකේ තුල තියෙන හේතුඵල න්‍යාය හේතුඵල ධර්මතාවය. ඒතකොට හේතුප්‍රත්‍ය මේ වෙන විට සකස් වෙලා තියෙන ප්‍රමාණය අනන්තයි. ඒ අනන්ත හේතුප්‍රත්‍යට අපි මේ මොහොතේ එකක් කරාට බලපෑමක් කරන්න බෑ. මහා ගම් වතුරකින් වතුර බාල්දියක් එළියට ගත්තට ගම් වතුර බහින්නේ නැහැ වගේ තමයි. එහෙනම් මහා ගම් වතුරට අහුවෙලා ඉන්න කෙනාට හැබැයි ඒ ගම් වතුර නවත්තන්න බැරි වුණාට නැවත ගම් වතුරට අහු වෙන එක නතර කර ගැනීමට ඒ කරන්න පුළුවන් වන්නේ මොන වුණොත්ද? උත්පත්තිය නතර කරොත් පමණයි. සා මරණය නතර කළ නොහැක්කක්, රෙඩ ලෝකම නතර කළ නොහැක්කක්, වයසට යාම නතර කළ නොහැක්කක්, අනිකුත් සියලු දේවල් අහිමිවීම නතර කළ නොහැක්කක්, අකමැති දේවල් ලැබීම නතර කළ නොහැක්කක්. ඉතින් තමයි මේ අය දන්නා බුදුබයන් වහන්සේ දේශනා කරන්නේ දුකයි කියලා. එහෙනම් ඔන්න ඒ දුකට හේතු වන්නා වූ දුක වෙන්නා වූ ඒ සියලු දේවල් නතර කර නොහැකි දේවල්. හැබැයි ඒක නැවත නැවත ලැබීම නතර කළ නොලැබීමට මට්ටමකට පත් කර ගැනීමට හැකි දෙයක්. නැවත නැවත ලැබීම නතර කරගන්නම් මොකද්ද කරන්න වෙන්නේ අපිට? ඒ සඳහා උපක්‍රමික වෙන්න ඕනේ. ඒ සඳහා උපක්‍රමික වෙනවා කියලා කියන්නේ භාෂාව හසුරුවනක නෙමෙයි. මොකද්ද? තමාගේම මෙන්න මේ අත්දැකීම තමා තුළින්ම ලබා ගැනීමට වෙරදැරි. තමාගේ අත්දැකීම තමා තුළින් ලබා ගැනීමට වෙරදැරීම. ඒකට තමයි අපිට අත්‍යවශ්‍ය වන්නේ කමඨහන. ඒකට අත්‍යවශ්‍ය වන්නේ කමඨහනක්. එහෙනම් කමඨහන තුල නැවත නැවත ඉන්න පුළුවන් නම් කමඨහන තුලම තමන්ගේ කාලය ගත කරන්න පුළුවන් නම් අන්‍යයට දීපා සංසාරෙන් ඈතර වීමේ මාවත. කමඨාන කියන්නේ මොකද්ද කියලා දැන් මෙයා බලනවා ඊපස්සේ. කමඨාන කියන්නේ මොකද්ද එතකොට? දැන් මෙතෙක් කිව්වා වූ ධර්මය ඇහුණා නම් කාට හරි. ඇහුණා කියලා කියන්නේ ඇහෙන ස්වරූපයෙන් වුණා නම්. කමඨාන කියන්නේ මෙතෙක් වෙනකොට මෙයා තිබුණා වූ නිර්වචනයට වඩා එහාගේ එකක් කියන එක තේරෙන්න ඕන. කමඨාන කියන්නේ මම බණ අහන්න ඕන කියන එක කිව්වනම් ඒකත් මොකක්ද? ඒකත් භාෂාව. ඒකත් ව්‍යාකරණය. ඒකත් දැනීමක්, නොලෙජ් එකක්. දැන් මේ භවයේදී හම්බෙච්ච වචන ටික හරහා ඉතරක් තියෙන සංසාරේ පුරාවට ගෙනාවු අනුසය මට්ටම. එහෙනම් ඒ දැනීම එතනින් අයින් කරන්න බෑ. එහෙනම් කමඨානක් කියන්නේ කමඨහනක් කියන්නේ නම් භාෂාවෙන් විස්තර කළ නොයක්ක්. ව්‍යාකරණ වලට පරිවර්තනය කළ නොයක්ක්. එහෙනම් ව්‍යාකරණ වලට පරිවර්තනය කරන්න බැයි නම් භාෂාවකට දාන්න බැරි නම් භාෂාව දන්නා වූ මම ඒක දැනගන්න ක්‍රමයක් නැහැ. ව්‍යාකරණ අනුව කටයුතු කර මම ඒක දැනගන්න ක්‍රමයක් නැහැ. එහෙනම් මම මැදිහත් වෙනකන් කමඨහන හොයන්න පුළුවන් වෙන්නේ නැහැ. මගේ මැදිහත් වෙනකන් කමඨාන හොයන්න බෑ. මගේ ආත්මේ එනකන් කමඨාන හොයන්න. මොකද ඒතුන්ට අහු වෙන්නේ මොනවද? භාෂාව. ඒතුන්ට අහු වෙන්නේ ව්‍යාකරණ. වෙන මොකම දෙයක්වත් ඒතුන්ට අහු වෙන්නේ නෑ. මම කනවා කියන්නේත් ව්‍යාකරණයක් භාෂාව. බේද බොනවා කියන්නේත් ව්‍යාකරණයක් භාෂාව. උඩදා පොදුවේ මේ අය කියන්නේ දැනගැනීමක් කියලා. එහෙනම් දැනගැනීමකට අහුවෙන තාක්කල් අපි අහුවෙන්නේ මොකටද? භාෂාවකටයි. නං මම බණ අහන්නේ කියලා දැනගැනීමත් භාෂාව.
එනං කමඨාන තියෙන එකේ නෙමෙයි කමඨාන තියෙන මම නොදන්න පැත්තේ උඩුගම්බලා යන්නයි මට තියෙන්නේ එනං කමඨාන මට හම්බ වෙන්නේ කවදද උඩුගම්බලා ගිහිල්ලා ගමනේ ගමනාන්තයේ කෙලවට ගිය දාටයි හම්බ වෙන්නේ අන්න ඒ පිළිබඳ විශ්වාසයක් තියෙන උන් තමයි ඒ පිළිබඳ ඒක සෙවීමේ ඡන්දයක් තියෙන උන් තමයි අන්නේ ඡන්දය හරහා ඒකට වීර කිරීමේ හැකියාවක් තියෙන උන් තමයි ඒ වීර්ය සඳහා තමන් තුළ ඒ සඳහාම චිත්තය සකස් කර ගැනීම උත්සාහයක් තියෙනු ඡන්දයක් තියෙනු වයිකිනේට සම්බන්ධයි ඡන්දය තනි කරෙන්නේ නැහැ ඡන්දයේ උත්සාහය චිත්තය ගැන තුන එකට ඒකාබද්ධ වෙලා සම්බන්ධ වෙලා තියෙනවා වීර්ය කියන එකත් ඒ වගේ වීර්ය සඳහා ඡන්දයක් තියෙන්න ඕන ඡන්දය සඳහා වීර්යයක් තියෙනු එහෙනම් වීර්ය සඳහා චිත්තයක් හැදෙන්න ඕන චිත්තය සඳහා වීර්යයක් තියෙනු ඔබට ඔන්න ඔය ඉරිදිපාද තමයි මේ ගමනේ සංසාරයෙන් එතර වෙන ගමනේදී මේ යෝගාවචරයට දැනුවත්ව උපක්‍රමශීලීව සැලසුම් සාගතව සකස් කිරීමට පුළුවන්කමදී හැබැයි සකස් කරනවායි කියලා කියන්නේ මම පැත්තකින් තියලා සකස් වෙන්න නම් පාවිච්චි කරන්න වෙන්නේ කාවද කමඨහන වෙන මොනව පාවිච්චි කරත් ඕක කරන්නේ හැබැයි කමඨහන කියන්නේ මොකද්ද මම නොදන්න දෙයක් මගේ භාෂාවට අහු නොවන දෙයක් කමඨහනක් දන්නේ කවුද ආර්ය කෙනෙක් පමණයි කමඨහන දන්නේ ආර්ය උත්තමයෙක් නම් මම ආර්ය වෙන තාක් කල් මම කමඨහන දන්නේ නෑ එහෙනම් සොයන්නේ මොකද්ද නොදන්න දෙයකුයි සොයන්නේ නොදන්න දෙයක් සොයනවා නම් ලැබෙන මොනම දෙයක්වත් සෙව් දෙය කියලා කියන්න හැකියාවක් ඇත්තේ නෑ මොකද සොයන දේ පිළිබඳව Tamange හැඩතලයක් ආකාරයක් සටහනක් නෑ දොඩ සොයන දේ පිළිබඳව ආකාරයක් සටහනක් නෑ කියලා කියන්නේ අර උඩ බලාගෙන ඉන්න මාසයක් දෙයක් වයසදී පුංචි පොඩි එකා වගේ තත්ත්වයක් දූ දන්නේ නෑ මොනම දෙයක්වත් නමකින් ආමන්ත්‍රණය කරන්න ඌ පුංචි කාලෙම දවස් දෙකේදී ඌ මල් දකින්න නැද්ද අම්මා දකින්න නැද්ද නමුත් ඌ අම්මා කියන එකක් දන්නවද නෑ මොකද උගේ ළඟට භාෂාව ව්‍යාකරණය ඇවිල්ලා එනා යෝගාවචරය කියන්නේ තන්නේ පුංචි පොඩි එකෙක් බවට පත් වෙන්න ඕනේ භාෂාව කතා කිරීම ආරම්භ කිරීමට පෙර පුංචි එකාගේ මට්ටම උගේ ළඟ තියෙන්න ඕනේ භාෂාව පාවිච්චි කරන්න පටන් ගත්ත පුංචි එකාගේ මට්ටම උගේ ළඟ තිබුණා හරියන්නේ නැහැ ඌ භාෂාව දන්න අන්නාර පුංචි එකා ළඟ තියෙන්නේ මොකද්ද එතකොට මේ භවයේදී භාෂාවට අහු නොවෙච්ච සංසාරේ පුරාවට එකතු කරගෙනවා වූ දැනුමයි තියෙනු කියලා. අන්නේ දැනුම තමයි අපි ඔය විඥාණය කියලා කියන්නේ. ඒ නිසා විඥානයක් නැතුව සත්වෙක් පහළවන්නේ නැහැ. නිසා තමයි ගස් වලට කතා බහ කරන්න බැරි. ඒතොර ගස් වල සහ මිනිස්යා අතර වෙනත සත්වයා අතර තිබෙනා වෙනස. ওই වෙනස තමයි අපි ගවේෂණයේ භාජනය කරන්නේ. මේ බණ මේ කියන එකෙකුටවත් මේ අහන බකෙකුටවත් තේරෙන්නේ බණ කියෙන්නේ මෙතන උන්නේ නේ බණ කියන්නේ වෙන තැන්වල කරන්න දෙන්නේ මේක තමයි ධර්මතාවය ඒක නිසා කරනවා නම් කරන්න තියෙන්නේ මොකද්ද සංසාරයෙන් එතරම් අවශ්‍ය නම් ඒකට කරන්න තියෙන එකම දේ මොකද්ද ඌට ලැබෙන උපදේශයට තමන්ට තේරෙන මට්ටමට අනුගත වෙන්න වෙරදරීම විතරයි කරන්න තියෙන්නේ ඊට වඩා යමක් හොයනවා නම් එයා හොයන්න උත්සාහ කරනවා නම් එයාට ඊදී ලැබෙන්නේ නැහැ. ඒකෝඩ කියන බණේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඔන්න ඔය ටික තේරුම් ගත්තොත් විතරයි. ඒ නිසා නොදන්න දෙයක් හොයන්නයි පටන් ගන්න. ඒකෝඩ කමඨහන තමයි මම හොයන්නේ හැබැයි මම දන්නේ නැහැ. දන්නේ නැත්තම් මොන දේ ලැබුණත් ලැබිච්ච දේ බාර ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ තමන් දන්නවා එක තමන් හොයන දෙයට සමාන දෙය නෙමෙයි කියලා. හැබැයි තමන් ඒක ප්‍රතික්ෂේප කරන්න අවශ්‍යයිද? ප්‍රතික්ෂේප කරන්න අවශ්‍යත් නැහැ. මොකද හේතුව? ඒක නෙමෙයිද කියලා තමන් දන්නේත් නැහැ. ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. එහෙනම් ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් නම් ඒක බාර ගන්නත් බෑ. අයින් කරන්නත් බෑ.
බාර කරන්නත් බෑ අයින් කරන්නත් බෑ ඉන්න මොකද කරන්න තියෙන්නේ එතනින් අයින් වෙන එකයි තියෙන්නේ එහෙනම් ඒකේ එතන තියෙනවා අයින් වුණා නම් ඊළඟ චිත්තක්ෂණයේදී ඒක තියෙන ක්‍රමයක් නැහැ ඔන්න වෙනස ඊළඟ චිත්තක්ෂණයේදී ඒක තියෙන්නේ නැත්නම් ඊළඟ චිත්තක්ෂණයේ තියෙන මොකද්ද තවත් අලුත් එකක් හැබැයි ඒකත් දන්නවද ඒකත් බාර ගන්නත් බෑ ඒකත් ප්‍රතික්ෂේප කරන්නත් බෑ එහෙනම් ඒකත් එතන දියලා තමන්ට යන්න සිද්ධ වෙනවා අන්න එයා එතන නවතිනවා තමන් ගමන යනවා ඔන්න මම අයින් වුණා මගේ අයින් වුණා මගේ ආත්මය අයින් වුණා අන්න ආර්ය මාර්ගය ඔන්න ආර්ය මාර්ගය නොනවති ගමන යන්න පුළුවන් නම් ඒක තමයි ආර්ය මාර්ගය කියන්නේ කොතන හරි නතර වුණා නම් ඒ කියන්නේ අනාර්යයි ආර්ය බව නතර වෙනවා ආර්ය මාර්ගේ නම් නතර වීමක් ඇත්තේ නැහැ. එහෙනම් සෙවීම නතර කරන්න පුළුවන් වෙන්නේ කවදද? ආර්ය වෙච්ච දවසටයි. මොකද ආර්ය වෙච්ච දවසට යා දන්නවා කමටහන්. මොකද මෙතෙක් තිබුණා වූ යාගේ දැනීම බිඳුව බවට පරිවර්තන වෙනවා කියන තමයි රහතුන් වහන්සේ කියන්නේ. අනුසය මට්ටම බිඳුවයි උත්පත්ති එනකොට ගෙනාපු ටිකක් නැහැ. මේ භවෙදී එකතු වෙච්ච ටිකත් නැහැ. එහෙනම් දැන් තියෙන්නේ මොකද්ද? දැන් තියෙන්නේ මේ මොහොත පමණයි. ඒ තියෙන්නේ කමඨහන. එතකොට එයා ඉන්නේ කමඨහනේ කමඨහනේ නම් සොයන දෙයක්. එහෙනම් රහත් වෙච්ච වෙලාවේදී මොකද වෙන්නේ? රහත් වෙනකම් මොකද කරන්න තියෙන්නේ? සොයන්නයි. රහත් වුණා කියන්නේ සෙවිල්ල නතර වීම. සෙවිල්ල නතර වෙනකන් සෙව්වනම් ලැබෙන එක වළක්වන්න මේ ලෝකේ මොනම මාර්ගයකටවත් බෑ. සෙවිල්ල නතර වෙනකන් සෙව්වනම්. ඒක සෙවිල්ල නතර කරන්න තමන්ට පුළුවන්ද? අන්න ඒකයි කියන්නේ බණ ඇහෙන්න ඕන භාවනා කෙරෙන්න ඕන කියලා. හැබැයි මම බණ අහන්න ගියා නම් මට පුළුවන් නතර කරන්න සෙවිල්ල. මම භාවනා කරන්න ගියා නම් මට පුළුවන් නතර කරන්න එනම් මේ ලෝකේට මේ බණ හරහා මේ අවුරුදු 530 දැන් මේ කරන්නා වූ සියලු දෙනා තවමත් කරන්නේ මොකද්ද මම හොයනවා මම බණ අහනවා මම භාවනා කරනවා හැබැයි කරුමෙට දීලා දෙන්නේ මේ වචන දෙකම කරුමක් කාර්යංගේ කරුමෙට උන්ට ඕක නොතේරුණාට මොනව කරන්නේ මම අහනවා මම බණ අහනවා මම භාවනා කරනවා කියන එකම පාවිච්චි කළා කරන්න ඕන මොකද්ද ඒකේ අනිත් පැත්ත ඒ කියන්නේ ඒක පාවිච්චි කළ දෙන්නේ මොකටද උඩ උපක්‍රමශීලීව මොකද්ද මෙතන වෙන්නේ කියලා අත්දැකීම කොටු කරගන්නයි මම යවම ඉස්සරහන් තියලා ගමන ගෙනියන්නේ ඒ නිසා වෙන කෙනෙකුට මේ ගමන ගෙනියන්න බෑ ඒ නිසා නිවන් දකින්න නිවන් දැකීමේ කාර්ය ආරම්භ කරන්න වෙන්නේ කාටද ඒ තැනත්තාටයි ගමන යන්න වෙන්නේ කාටද ඒ තැනත්තාටයි ගමන අවසන් කරන්න වෙන්නේ කාටද? ඒ තැනත්තාට. එතකන් ඒක කාටවත් පවරලා කාගවත් කරබිඩි දියාගෙන කාගවත් උදව් උපකාර ඇතුව කාගවත් අතින් අල්ලගෙන යන්න පුළුවන් ගමනක් නෙමෙයි. සංසාරයෙන් ඈතර වීමේ ගමන විතරයි මේ ලෝකේ තනියම කරන්න තියෙන තනියම කළ හැකි එකම දේ. ජීවත් වෙන එක මේ ලෝකේ මොනම එකෙකුටවත් තනියම කරන්න බෑ. තනියම කරන්න හැකියාවක් ඇත්තෙත් නැ මින්නම් කිය අපි තනියම තමයි ජීවත් වෙන්නේ තනියම ජීවත් වෙන්න නම් මේ තමන්ගේ අයවවාසයෙන් කන කෑම ටිකයි අඳින ඇඳුම් ටිකයි ඉන්න ගේ දොරයි සියල්ල මම විසින් නිර්මාණය කරපු දේවල් වෙන්න ඕන එහෙම නිර්මාණය කරන්න පුළුවන් දෙයක් මේ ලෝකේ කොහෙවත් නැ බුදු මොනවා හදන්න ගියත් අවසානයේ සියල්ල පටන් ගන්න ගියත් ඒකට ගන්න මැටි ටික හරි ඌ කරපු එකක් නෙමෙයි ඌ හදපු එකක් ඒක වෙන කවුරු හරි හදුව වෙනම ආකාරයෙන් ආපු එක. උපාවිච්චි කරන වාතය කියන එකත් උහදු වෙ ගන්න මේ. ඌට දෙහම් වෙන ජලය කියන එකත් උහදු වෙ ගන්න. ඒවා එකතු කළ යමක් හදන එක තමයි ලෝකය කියලා කියන්නේ. සා තනියම කරනවා නම් මේ ලෝක කරන්න පුළුවන් එකම දේ නිවන හොයන එක විතරයි. තනියම කළ නොහැකි එකම දේත් නිවන හොයන එක විතරයි. තනියම නැතුව කණ්ඩායමක් එකතු කරලා කරන්න බෑ කවදාවත් නිවනේසා නිවන වන්න බෑ මේ හැමදුරංග බණ වලින් නිවන වන්න බෑ බුදු හැමදුරංග බණ වලින් නිවන වන්න මොකින්ද තමන්ගේ බණ වලින්
තමන්ගේ බනවලින් නම් මොකද වෙන්න ඕනේ බන ඇහින්න බන අහන තාක්කල් කාගේ බනද කියන අර්ථය තියෙනවා එහෙනම් ඔන්නෝ යාර්ථේ නැති වෙනකම් මොකද කරන්න වෙයි ඒක හොයන්න උපදේශයේ නැවත නැවත හොයන්න එහෙනම් මූලික උපදේශය සෑම දැනගැනීමකදීම කමඨහනට අනුගත වීමට වෙර දැරීම එහෙනම් ඒකත් තමන්ගේ උපදේශයක් බවට පරිවර්තනය කරගන්න ඒකත් හොයන්නයි තියෙන්නේ සෑම දැනගැනීමකදීම කමඨහන්ට අනුගත වීමට වෙර දැරීම එහෙනම් ඒ සියල්ල අත්දැකීමට භාජනය වෙන්න ඕන කියන එකයි මේකේ අර්ථය ඒකට නිවන තියෙන්නේ ආර්ය මාර්ගයේ තියෙන්නේ ආර්ය මාර්ගයේ විවෘතවන්නේ ඔන්නෝය අත්දැකීමක් තුලින් පමණක් මේක ලබා ගැනීමට මම උත්සාහ කළ යුතුයි කියන මගේ ඡන්දය මා තුල සකස් වීම ආරම්භ වීමෙන් පස්සේ ඒ තාක්කල් මේ ඇතුළ හැදෙන්නේ මොනවද භාෂාමය දැනීම ඒ ඥානයක් නෙමෙයික දැනීම ඥානය හැදෙන්න ඕන ඒක තමයි ප්‍රඥාව කියලා කියන්නේ ප්‍රඥාව හැදෙන්න කියන්නේ ප්‍රඥාව වැඩෙන්න ඉඩ දෙන්න ඕන ඉඩ දෙන්නේ කවුරු වරාද මෙන්න මේ විඥානය පාවිච්චි කරලා විඥානය කියලා අපි කවදාවත් ඉස්සරහට ගන්නෙ කමඨහන ඒකට විඥානේ බාර දෙන්න ඕන කමඨහනේ කාර්යභාරය ඒකට එයාට එයත් එක්කම හැප්පෙන්න ඉඩ දුන්නොතින් එයා එයත් එක්කම හැප්පිලා ඌරගේ මාළු ඌරගැඟේ තියලා කපන එක තමයි භාවනාවක් කියලා. විඥාණයට විඥාණයත් එක්ක හැප්පෙන්න ඉඩ දීලා තමන්ට තියෙන්නේ බලාගෙන ඉන්න එක ඉවසීමෙන් බලාගෙන ඉන්න එක. සා නිවන තියෙන්නේ ඉවසන එක්කරට පමණ. කලබලුනොත් නිවන නෑ. දැන් ලැබෙන මොන දෙයක් හරි බාරගත්තු දැන නිවන නතර. මොන දෙයක් හරි ප්‍රතික්ෂේප කරපු දැන නිවන නතර. බාර ගන්නවා කියලා කියන්නේ ආසාව රාගය ප්‍රතික්ෂේප කරනවා කියන්නේ ద్వේසය අනාසාව අන්න රාග ద్వේස දෙක ඇති කර නොගෙන භාවනාව කරන්නයි මේ කමඨහන අවශ්‍ය. උඩ රාග ద్వේස දෙක යම් තැනක නැවතුණා නම් දැනගන්න ඕන මෙන්න රාගයක් තියෙනවා මෙන්න ద్వේසයක් තියෙනවා. එහෙනම් එතනමම රහත් වෙලා නැහැ නිවන් දැකලා නැහැ. එහෙනම් තවත් එහාට යන්න ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒකයි කියන්නේ උපේක්ෂාවෙන් එක එතන තියලා තමයි යනවා. එක කෙල්ලෙක් දැක්කම මෙයා හිතනවා මේ ලෝකේ ඉන්න සුන්දරම කෙල්ල මගේ කෙල්ල තමයි මේ කියලා. ඒක අල්ල ගන්න හද. ඉතින් ගැටලු. අල්ල ගත්තත් ගැටලු අල්ල නොගත්තත් ගැටලු. ඒක උඹ හිටපන් ඔහම තව එකෙක් ඇති උඩට අරස්සලායි කියලා එහාට ගියන ඉවරයි. අද නම් වෙලා තින්නේ ඒක අනිත් පැත්ත. අපි ඉස්කෝලේ යන කාලේ නම් තිබ්බේ ඕක පැත්ත. කොල්ලෝ කෙල්ලෝ පස්සේ යනවා. දැන් කෙල්ලෝ කොල්ලෝ පස්සේ යන කාලේ යන්නේ වෙලදී. කෙල්ලෙක් දකින කොල්ලා මොකද වයස කීයද ඌ අවුරුදු 81 ක හරි කවන්නේ කොල්ලේ පිරිමියෙක් වගේ තේරෙනවා නම් කරේ ඉල්ලේ නැතන. තියන්නේ කෙල්ලන්ට තමයි අදබණ කියන්නේ දින්නේ. කෙල්ලන්ට කියන්නේ මේ ඉන්න ගෑනුන්ට ආච්චිලාටයි. ඒතොර ඒ ආච්චිලාට මොකද කරන් දින්නද? දකින එකාට පොඩ්ඩක් හිඳපන් මම තව එකේ බල්ලා එන්නම් කියලා ඉස්සරහට යන්නයි තියෙන්නේ. කෑම දැක්ක වෙලාවෙත් ඒ වැඩේ කරා නම් ඇඳුම දැක්ක වෙලාවෙත් ඒ වැඩේ කරා නම් යාන වාහන දැක්ක වෙලාවෙත් ඒ වැඩේ කරා නම් ගේ දොර දැක්ක වෙලාවෙත් ඒ වැඩේ කරා නම් අන්න ගැටලුවක් නෑ. වාහනයක් ගන්න බැරි කව නෙවෙයි තියෙන්නේ. මොකද මට හොඳ වාහනේ ලැබිලා නෑ. සයිකල් ලැබෙනකම් හොයනවා. කවදාවත් ලැබෙන්නේ නෑ. ඒතකොට ආර්ථික ප්‍රශ්නයක් නෑ. එහෙනම් මේ ශාරීරිය පවත්වා ගැනීමල විතරක් කෑම කෑවනම් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. රස කෑම හොයන්න ගියා නම්, ගුණ කෑම හොයන්න ගියා නම්, විටමින් තියෙන හොයන්න ගියා නම් ප්‍රශ්න මතුවේ. ඒව හොයන්න නැතුව තියෙන දේ කෑවනම් ඔය ප්‍රශ්න මතුවේ. ඕකට තමයි කියන්නේ ලද දෙයින් සතුටු වෙන්න කියලා. ඒතර ඕනෑම දෙයකට ඔබ දාලා බලන්න හැමතැනම ඔබ අදාළයි. එහෙනම් සංසාරයෙන් ඈත් වෙන බැරි වුණත් අවම වශයෙන් තමන්ගේ ලෞකික ජීවිතය හරි යහපත් කරගන්න පුළුවන්, සැලසුම් සාගත කරගන්න පුළුවන්, වඩාත් සහනදායි කරගන්න පුළුවන්. මෙන්න මේ උත්සාහය ගත්තොදී මොකද්ද උත්සාහය? කමඨහනක් සොයන්න. සොයන්න සොයන්න සොයන්නාට ලැබෙනවා එක තමයි ලෝක ධර්මතාව. සොයන්න සොයන්න සොයන්නාට ලැබෙනවා. ඒක නවත්තන්න මේ ලෝකෙ මොනම මාරේකටවත් බෑ. හැබැයි නොසොයන කෙනාට
මේක හොයලා දෙන්නත් මොන බුදු කෙනෙකුටවත් බැහැ. සොයන්න සොයන්න ලැබෙනවා. හැබැයි ලැබෙන්නේ සොයන දෙන්නේ. සොයන්න සොයන්න ලැබෙනවා. ලැබෙන්නේ වෙනද. ඒ නිසා ලැබෙන දේ බාර නොගෙන නැවත සෙවීමටයි ආර්ය මාර්ගය කියන්නේ. ඒකටයි උත්සාහය. ඒකටයි විරදරි. ඒකටයි ඡන්දේ. ඒකටයි චිත්තය. අන්න එතන තියෙනවා විමංසාව. ඒ කියන්නේ සැකසහගත ලෙස බලන්න කියන එක. සැකසහගත කියන්නේ අපි බාරගන්නෙත් නැහැ ප්‍රතික්ෂේප කරන්නෙත් සැකයක් පමණයි. චූදිතෙක් කියන්නේ සැකකාරයෙක් විතරයි. වැරදිකාරයෙක් නෙමෙයි කියලා කියනවා. වැරදිකාරය වෙන්න එක ඔප්පු වෙන්න. ඔප්පු වෙනකන් එයාට දඬුවම් කරන්න වෙන දේවල් අදත් ඒට්ටම් කරන්න කාටවත් හැකියාවක් නැහැ බලයක් නැහැ. හැබැයි ලංකාවේ නම් පොලිසිය කරන්නේ ඒක තමයි. අන්නේ තත්වය ඒතෙන්ටත් අදාළයි. එතකොට ඒ මාත් පොලිස් මහත්තයත් මේ බණ ඇහුවොත් ඌටත් පුළුවන් උගේ රස්සාව කරගන්න අකුසල් අඩු කරගන්න. රස්සාව අයු කරන්න තියෙන්නේ ඌට ඒක පරස්තාවක් එක ඇසේ නැහැ. ඌවා දැන් රස්සාවයි පරස්තාවයි දෙක එකතු කරගන්න. තේරුම් ගන්න මේ බණේ ඊටාම සරලයි ධර්මේ ඊටාම සරලයි. ධර්මයේ මේ කාටවත් පිටුපාන්නේ නැහැ. හැබැයි ධර්මයට පිටුපාන සියලු දෙනාට ධර්මය පිටුපාන. ධර්මයේ සොයන්නාට ධර්මය ලැබෙනවා. ධර්මයේ සොයනවා නම් අපි සෙවියන්නේ සෙවියුත්තේ මොකද්ද? කමඨහනයි. කමඨහන නම් අපි දන්නේ නැති එකක්. නොදන්න දෙයක් සොයන්න 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 නැවත නතර කරන්න දරන්නේ නැහැ. නතර වුණේ කවදා හරි කවතොන්ද? නතර වුණා නම් නතර වෙන්නේ කොහෙද? නතර වුණා නම් නතරවන්නේ ඵලයක් ලැබිලා මාර්ගඵලයක්. එන්න සෝවාන් ඵලේ නැති කෙනාට සෙව්වා නම් සෝවාන් ඵලේ ලැබිච්ච දැන් නතර වෙවි ටිකක්. මොකද පොඩි විවේකයක් කරගෙන ගමන යන්න පුළුවන්. ඒකට ඉඩ දීලා තියෙන ධර්මෙ. හැබැයි සෝවාන් ඵලය කියන එකත් එතන නිකන් නතරලා හරියන්නේ නැහැ. එහෙනම් ඒකත් සෝවාන් ඵලයේ සෙවීමේදී කරපු කාර්යම කරලයි ඵලය ළඟ නතර වෙන්නේ. ඵලය ළඟ නිකන් ගිල නතර වුණොත් ඒකත් ආයි සියල්ල අයින් වෙන එක. නිසා සෝවාන් ඵලයේ ලැබුණයි කියලා කියන්නේ සෝවාන් ඵලයේ ලැබිච්ච බව දැනගන්නා වූ දැනගැනීමත් කමඨහණින් විදර්ශනාවට භාජනය වෙනවා. ඔන්නෝක තමයි සොයන්න කියන්නේ සොයන්නේ කමඨානයි. නොදන්න දෙයක් එනං නතරවීමක් තියෙනවා නම් එතන සංසාරයේ ඉතුරුවීමක් නැහැ. නතර නොවි නැවත නැවත සොයනවා නම් එතන සංසාරයේ ඉතුරුවීමක් තියෙනවා. ඕක තමයි මෙයාට කරන්න දෙන්නේ. කැමති වුණත් අකමැති වුණත් මම මගේ මගේ ආත්මය කියන තණ්හා මාන දිටි තුන තමන්ගෙන් අයින් කර ගැනීම සඳහා මෙන්න මේ සරල මාර්ගය තෝරගත්තුදින් ඒ සරල මාර්ගයට ඉඩ දුන්නුදින් ඒ සරල මාර්ගය තුල මම ඉන්නේ නැහැ මගේ ඉන්නේ නැහැ මගේ ආත්මෙ ඉන්නේ නැහැ. හැබැයි සරල මාර්ගයට ඉඩ නොදී තමන් එක කරන්න කියන තාක්කල් භාෂාවක් ව්‍යාකරණයක් මේ වුණා මිසක් හසුරුවනවා මිසක් ඊට වඩා දෙයක් මේ කාටවත් ලැබෙන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. සංසාරයෙන් එතරවීම සරලයි. සංසාරයට බැඳීම ඉතාම ගැඹුරුයි. හැබැයි ඒ ගැඹුරේ තමයි මේ අය කැමති. ඒ ගැඹුරේ තමයි මේ අය දඟලන්නේ. ඒකේ තමයි මේ අය ඩාන්ස් කරන්නේ. ඒක මෙයාගේ අනුසය මට්ටම. මේ අනුසය මට්ටමට ගැලපෙන අයට මේක තේරෙවි. අනිත් කාටවත් මේ බණ තේරෙන්නේ නැහැ. නොතේරුණා කියලා කියන්න දෙයක් නැහැ. කාලයක් වැඩිපුර කියලා දෙනවා. මෙතනින් මේ අනුශාසනාව නතර වෙනවා. සීල දෙනාටම නිවන් සැප ලැබීවා.